Ahí bueno, ahí. Si es de nada, no se puede andar que va. Por ahí en esa cara, andura la grande América Magnética de Timanquina. Y se hace que no va. De nuevo, de mi barba de nieve. En inglés, tú ni sabes. Y andende, que sí, vivía en el rincón por la carrera de más. Ahí tiene cielo de la americana, te da suicidio una candada, alud más seca, alud más seca, අලුත් දවසකට එතකොට අපි වැඩ කටයුතු පටන් ගන්න තමයි මේ යන්නේ. හරි ඉතින් දුවේ පුතේ අද කවුරු හරි පන්දියට සම්බන්ධ වෙනවා නම් දුවේ පුතේ නේද අපි දැන් දවස් කීපයක් පන්දි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි මූලික විෂය කොටස් කතා කරා පොඩි විෂය කොටස් මූලික විෂය කොටස් කියන්නේ හැඳින්වීම් සහ පළවෙනි පාඩම කියලා ගත්තොත් නිවැරදි. ඉතින් ඒවා ගොඩක් විට ඔයාලගේ ඕ ලෙවල් විෂය නිර්දේශයේ තිබ්බ කරුණුම තමයි ඉතින් මේ අපි සාකච්ඡා කරේ. ඉතින් බොහොම ලේසි කියන එක දැන් ඔයාලට ටිකක් තහවුරු වෙනවා ඇති. ඉතින් මේ SFT කියන විෂයයට කිසිම බයක් සැකක් තියාගන්න අවශ්‍යතාවයක් නෑ දුවේ පුතේ. බොහොම ලේසි විෂය කොටස් තියෙන්නේ. මොන විෂය කොටස වුණත් අපි ඔයාලට ලේසියක් වෙන විදිහට මම ඔයාලට උගන්වනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඒ විදිහට සිද්ධ වෙනවා ඉරියටත්. ඉතින් ඒක නිසා කිසිදු බියක් සැකක් තියෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පණිවිඩයක් දෙන්න ඕන දුවේ පුතේ මෙහෙම ඔයාලගේ තවත් ඔයාලගේ ඕලෙවල් ලියපු කණ්ඩායම තවත් විෂයන් තෝරා ගැනීම පිළිබඳ නේද තවත් දෙවිඩියාවකින් තියෙනවා නම් මම මොනවද කරන්න කියන එක ගැන තාම තීරණය කරලා නැත්තම් නේද. ඉතින් එයාලට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ ඔයාලගේ නේද මේ ගත වෙන්නේ ඔයාලගේ 2023 දක්වා තියෙන ඔයාලගේ මේ වටිනා කාලෙන් තමයි මේ ගත වෙවි යන්නේ නේද. ඉතින් මේ මේ කාලවකවානුව නේද මේ අසීරු කාලවකවානුව කොයි දවසක ඉවර වෙයිද කියන එක ගැන අපිට ළමයි නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ නේද. ඉතින් ඒක නිසා අපිට මේ හැකියාව වලින් අපි විෂය නිර්දේශයේ ආවරණය කරමින් ඒ තියෙන විෂය කොටස් කරගෙන යමින් මේ විදිහට යන්න අවශ්‍ය වෙනවා නේද. මොකද සමහර විට දැන් ඔයාලට නම් නෙවෙයි ළම ලොකු ගැටලුවක් තියෙන 2021 එන මේ අවුරුද්දේ විභාගෙ ලියන ඔයාලගේ අයිය දක්වලාට නේද තව විභාගෙට තියෙන මාස 3-4ක් තියෙන්නේ. ඉතින් සමහර විට කියන්න බෑ ළමයි මේ අපිට ක්ලාස් එකක් කරන්න ඕල් ක්ලාස් ෆිසිකල් ක්ලාස් කරන්න පුළුවන් වේද කියන එක ගැටලුවක් තියෙනවා. ඒ කට්ටිය සමානව ඔන්ලයින්ම ඉගෙනගෙන විභාගෙට යන්න වෙයි කියන අවධානමක් තියෙනවා නේද. ඉතින් ඒක නිසා එයාලා දැන් හිතාගන්න කොහොම හරි ඒ වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න ඕන. ඒ ඔස්සේ ගමන් කරන්න ඕන. එහෙම නැති වුණොත් තමන්ගේ අනාගතය විනාශ කර ගැනීමක් තමයි දරුවනි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලත් ඒක නිසා දැන් ඔයාලට නම් තමයි ලොකු කාලයක් තව තියෙනවා. හැම අවුරුදු දෙකක් තියෙනවානේ. ඉතින් ඒ වෙනතුරු බලාගෙන ඉන්න එපා නේද. මොකද ඔයාලගේ කොච්චර කාලයක් මේ විදිහට අපිට කරන්න වෙයිද දන්නේ නැහැ නේද දුවේ පුතේ. ඉතින් ඒක නිසා මේ ගතවන කාලේ නැවත ගන්න වෙන්නේ නේද. ඉතින් ඔයාලගේ ඔය යාළුවෝ ඉන්නව නම් දුවේ පුතේ පොඩ්ඩක් යාළුවට පැහැදිලි කරන්න කියන්න නේද. කොයි කාලයක් මේ තත්ත්වයේ තියෙයිද දන්නේ නැහැ. ඉතින් අපි විෂය කොටස් කරගෙන යනවා. ඒවා නැවත නේද යාළුවට වුණා තමයි මේ අපි බොහොම හිමින්නේ මේ ටික කරගෙන යන්නේ. මොකද ඔයාලට කිසිම පීඩනයක් ඇති නොවෙන්න මේකේ අමාරුවක් දැනෙන්නේ නැති වෙන්න තමයි බොහොම හිමීට කරගෙන යන්නේ. අපිට කාලයක් ඕනේ සඳහා නේද. ඉතින් බොහොම ඉක්මනට ඒවා කරන්න ගියොත් සමහරවිට ඒවා අමාරුයි විෂය කොටස් අමාරුයි කියලා දැනෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඔය පුතේ දැන් මේ ඉඳන්ම තමන් ඒ විෂය තෝරාගෙන ඒ උසස් පෙළ මේ විෂයන් කොටස් කරගෙන යන එක මේ කාල වකවානුව තුළ. ඉතින් ඒක නිසා ඔයාලා පොඩ්ඩක් පරිවිඩයක් දෙන්න. ඔයාලා ඉලක්කලාට දුවේ පුතේ පොඩ්ඩක් ඉන්නවා නම් කාර්යයක් කරන්න පරිවිඩ දෙන්න නේද. දැන් ඔය 2021 කණ්ඩායම සමහර දොර පුතා ඉන්නවා හොඳට වැඩ කරන අපේ ළමයි ඉන්නවා. ඒ වගේම යම් පිරිසක් නේද ඔය අතර යම් පිරිසක් ඉන්නවා අර තාම විභාගෙට ලෑස්තියක් නැති අය නේද. ඉතින් ඒ නිසා ඒකට ටිකක් ඉන්නාන දෙවක් කරන් දුවේ පුතේ යා හිතාගෙන ඉන්නවා සමහර වෙලාවට නේද. මේවා ඉවර වෙයි ඊට පස්සේ ලබන මාසෙ වෙනකොට සමහරට ෆෝන් ක්ලාස් පටන් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා එතකොට මම වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම නිශ්චිත කාලවකවානුවක් තමයි කියන්න බෑ. නේද කියන්නම බෑ මේ යන වර්තමාන තත්ත්වයත් එක්ක. ඉතින් දුවේ පුතේ ඉතින් ඒවත් මතක තියාගන්න.
තලරූපවල පෘෂ්ඨ වර්ගඵලය අපි කතා කරා නේද තලරූපවල පෘෂ්ඨ වර්ගඵලය කතා කරා මං දැන් අලුත් මාසයක් නිසා අද අලුතෙන් මං දැන් අපි දුරපුතට සම්බන්ධලා ඉන්නවා ඉතින් ඒක නිසා එයාටත් එක මතක් වෙනවා පරණ කරපු දේවල් ගොඩක් මම මතක් කරනවා ළමයි මොකද මේ දේවල් අපිට වැදගත් වෙනවා නේද මේ දේවල් වැදගත් වෙනවා ඉතින් මුලින්ම මම කතා කරලා දුන්නේ අපේ පයිතගරස් ප්‍රමේය නේද අපේ සිද්ධාන්ත කොටස් ටික මම මේක මතක් කරන්නේ කරපු ටික පයිතගරස් ප්‍රමේය පයිතගරස් ප්‍රමේය තමයි අපි පළවෙනිම පාඩම ඔයාලා දන්නවා ඍජු කෝණික ත්‍රිකෝණයක ඒ පාද තුන අතර තියෙන සම්බන්ධතාවයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට මතක තිබිලා ඒකෙන් යොදා ගන්න වරන පුළුවන් වෙන්න ඕන ගණන් හදන්න හැකියාව තියෙන්න ඕන. බොහොම සරල කොටස් තමයි මේ නේද? 10 වසරේදී මම ඉතින් කරගත්තේ 10 11 වෙද්දී කිහිම වරට හම්බුණා. ඉතින් ඒව මම නිතර මතක් කරනවා. ගණන් විදිහ වලට මතක් කරන හැම දවසකම ටෙස්ට් පේපර් එකක් දීලා නිතරම මතක් කරනවා. මොකද ඔයාලා ඒ ට්‍රැක් එකේ අරන් යන්න ඕන. දැන් මේ අපි මං කියවන්නේ නේද මේක ඇවිල්ලා ප්‍රොජෙක්ට් එකක් වගේ තමයි නේද? ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට අපි දැන් අඩිය තියලා තියෙන්නේ මුල් ගල තියලා තියෙන්නේ දැන් මේ ට්‍රැක් එකේ අපි යන්න ඕන. ඉතින් ඒක දිගටම අර සියලු මතකයන් නේද අමතක නොවන විදිහට වලව එකරණ යන ගමන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මම හැමදාම ටෙස්ට් පේපර් ලියවලා නේද ප්‍රශ්න කතා කරවලා නේද ඒවා ඔයාලට ලියන්න දීලා නේද ඒවල වැරදි අඩුපාඩු පෙන්නලා දීලා මේ විදිහට කරගෙන යන්නේ. ඉතින් දෙවෙනි අපි ඊළඟට කතා කරේ වර්ගඵලය සහ පරිමාව තමයි ඊළඟ පාඩම. ඉතින් ඒකේ ප්‍රධාන කොටස් මම කීපයකට වෙන් කරලා තමයි කරන්නේ ළමයි. මුලින්ම අපිට තියෙනවා තල රූපවල පෘෂ්ඨ වර්ගඵලය. නේද තල රූපවල පෘෂ්ඨ වර්ගඵලය තමයි මුලින්ම තියෙන්නේ. ඒ යටතේ අපි තල රූපවල පෘෂ්ඨ වර්ගඵලය අපි කතා කරා ළමයි. තල රූප හතක් පිළිබඳව අපි කතා කරා නේද? දැන් ඉතින් ඒ ටික මතක තියෙන්න ඕන ඔයාලා. නේද? දැන් තල රූප ටික හොඳට මතක තියෙන්න ඕන. මේ අද සාකච්ඡා කරන දිහා හරි දිනා ළමයි ගෞරවයේදී මේ අද මම ඒක සාකච්ඡා කරනවා නේද මුලින්ම අද ඒක තමයි මම සාකච්ඡා කරන්නේ මම කිව්වනේ නේද වාරට ඒ ගණන් දුන්නට පස්සේ නේද මම නිකම්ම වාරට හදන්න දීලා විතරක් නෙවෙයි ඒවල හරි වැරදි ඔයාලට අවබෝධ කරවන්න ඕනේ නේද මම හැදුවොත් විතරයි ඔයාලා තේරුම් ගන්න එතකොට ඒක හරිද වැරදිද කියන එක නේද ඒ නිසා මම ඒ සීරුව ගන්න දික අද හදනවා ඉතින් ඒ නිසා අපි මේක කාලේ තියනවා අපි බොහොම හිමීට ඒ ටික කරගෙන යන්න ඕන වාර ටික පියවරෙන් පියවර තමයි දැනුම දෙන්න ඕන නේද එක පාර මේක දීලා හරියන්නේ නැහැ. නේද? ඒ නිසා අපි පියවරෙන් පියවර යනවා. ඉතින් තල රූප අපි කතා කරා ළම තල රූප හතක් නේද? තල රූපයක් කියුවා මම ඔයාලට මතකද නේද? තල රූපයක් කියනකොට ස්පර්ශ කරන්න බැරි නේද? මාන දෙකයි ආරට තියෙන ද්විමාන කියලා කිව්වා. ඒ වගේ ජ්‍යාමිතික හැඩ තල වලට තමයි තල රූප කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ තල රූප වල පෘෂ්ඨ වර්ගඵලය හතක් අපි කතා කරා. සමතතුරස්ත්‍රය තමයි මුලින්ම කතා කරන්නේ නේද? දැන් මතක් කරන්න ළමයි ඔය ටික නේද මතක් කරන්න ඔය ටික මොනවද මේ පෘෂ්ඨ වර්ග බලයන් ඒවද කියලා. දැන් පණිය කියන්නේ මම හිතත් කිව්වා නේද? දැන් ඔතන අහගෙන ඉන්න ගමන් නැහැ ඉතල නේද? අමරා තාත්තලා ඉන්න පුළුවන්. නේද? ඇහෙන්න ගමන් නැහැ සද්ද නැතුව කියන්න ඕන. මම කියන්නේ ශබ්දෙට ඇහෙන්න කියන්න ඕන ළමයි. එතකොට තමයි ඔයාලට ඒවා මතක තියෙන්නේ. නේද? එහෙම නැති වුණොත් ඔයාලට ඔළුවට යන්නේ නැහැ. නේද? ඔළුවට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අනිවාර්යෙන්ම ඒවා ශබ්ද නඟ ඇහෙන්න කියන්නේ එතකොට ළම අනිවාර්යයෙන්ම ඔබ පාඩම් දෙතුන් පාරක් කියනකොටම ඔළුවට යනවා නිකන් නේද ඉතින් ඒ වගේම තව දෙයක් ටිකක් කරන්න ඕන ඔයාලා ඔය තල රූප වල පෘෂ්ඨ වර්ග ඵලයන් ටික වෙනමම කොළයකට හරි නිකන් බෝඩ් එකක් කරවල ගමන් නැහැ හදලා ඔයාලගේ මේසේ ඉස්සරහා බිත්තියේ ගහලා තියෙන්න ඕන මේ කියන විදිහට ළම වැඩ ටික කරන්න මොකද ඕක නිතරම ඔයාලා දකින්න ඕන ඔය ටික දැන් ගොඩක් අය කියන ඕක නම් සිම්පල් නේද ඔයාලා ලේසි සමහර ඒවා තියෙනවා ළමයි සමහර දරුවෝ දෙන සිම්පල් ඇති ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෑ ළමයි හැබැයි ඔයාලා මේ විදිහට කරලා තියෙනවා මොකද සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන් සමහර දැන් සමජාත රාශිවල මේ ඍජු කෝණාස ත්‍රිකෝණා අමතක වෙන්නේ නෑ ගොඩක් දරුවෝ හැබැයි ඔතන අමතක වෙන රූප කීපයක් තියෙනවානේ සමාන්තර ආශ්‍රය රොම්බසය ඒ වගේම ත්‍රපීසිය ඔය ටික අමතක වෙනවා ගොඩක් දරුවෝ මම දන්නවා ඔක ප්‍රායෝගිකවද ඔය ගොඩක් අමතකයි ඉතින් ඒ නිසා ඒ ටික වෙනමම ළමයි බෝඩ් එකක හරි හොඳ පොලේක හරි ලස්සන ලියලා මේ පොඩියට දෙන හොඳ පේන තියෙන ඉස්සරහා මේසෙත් කියලා තියන මේස ඉස්සරහා මොකද ඒක නිතරම ඇහැට පේන තියෙනවා එහෙම ඇහැට පේන තිබම ළමයි අනිවාර්යෙන්ම වලට ඒක නිකම්ම ඔළුවට දැකලා දැකලා ඔළුවට යනවා නේද දැකලා දැකලා මොකද අපි දන්නනේ ඇහැ අපි කියන දෙයකට වඩා ළමයි අපි දකින්න දෙයක් අපේ මනසේ තැන්පත් වෙනවා නේද ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා නේද අපි කියන දෙයකට වඩා දකින්න දෙයක් අපිට ඉක්මනට ඔළුවට යනවා කියන එක නිසා ඉතින් ඒක නිසා ඒක පේන තියලා
ඒක අනිවාර්යෙන් කරන්න ඕන නම ඕක අනිවාර්යෙන් දැනගත යුතුමයි මොකද තල රූප ටික දැන නැති වුණොත් ඝන වස්තු වලට ඊළඟට යනකොට ඔයාලට අමාරු වෙනවා හරි ඒ කියන්නේ මම මතක් කරමු ඒක දැන් මුලදී නම් සමචතුරාස්‍ය අපි දන්නවා වර්ග ඵල ගන්න දිග වැඩි කිරීම පදනම නේද ඍජු කෝණාංශය ගත්තොත් ඒක දිග වැඩි කිරීම පදනම නේද දිග වැඩි කිරීම පදනම ඊළඟට ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණ වර්ග ඵල ගන්න දෙකෙන් එකයි ආධාරකය වැඩි කිරීම ලම්බෝස නේද දෙකෙන් එකයි ආධාරකය වැඩි කිරීම ලම්බෝස ඊළඟට අපි කතා කරා සමාන්තරාස්‍ය සමාන්තරාස්‍ය කොහොමද ගන්නෙ සමාන්තරාස්‍ය වන්නේ එතකොට ආධාරකය වැඩි කිරීම ලම්බෝස නේද ආධාරකය වැඩි කිරීම ලම්බෝස මම ඊවර දීප විශේෂ ලක්ෂණ ගොඩක් දේවල් මම කිව්වා නේද එතකොට කාට හරි අද සම්බන්ධයෙන් දුලපතෙන්ද නෝට් එක නැත්තම් නේද ඒවා පොඩ්ඩක් දැනුවත් කරන්න මම එතකොට නෝට් එක ඔයාලට හොයලා දෙන්නම් එහෙම නැත්තම් ඔයාලා යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරගත්තට කමන්නේ නැහැ නෝට් එක නේද ඒක කාට හරි එහෙම හැකියාවක් නැත්තම් මට පරිවිදයක් දෙන්න මම එතකොට එයාට නෝට් එක මම එවන්නම් හොයලා right ඊට පස්සේ वर्गपाल समांतर पाद वर्गपाल ඊළඟ වෘත්තය කතා කරා අපි 6 වෙනි අංක මේ අත්තරියට වෘත්තය ඒතර වෘත්තේ වර්ගඵලය pi r වර්ගය. එතන මම කතා කරලා තමයි වෘත්තේ පරිධිය ගැන මතක් කරා පරිධිය 2pi r 2pi r කියලා තමයි ගන්න. ඊට අමතරව මම කතා කරා කේන්ද්‍රික ඛණ්ඩය නේද වෘත්තයෙන් කොටසක් කපලා ගත්තොත් කොහොමද ඒකේ වර්ගඵලය හොයන්නේ. නේද? එහෙම වුණොත් ඒකේ වර්ගඵලය මම අපි දන්නවා pi r වර්ගය වෘත්තේ වර්ගඵලයෙන් නේද අදාළ කෝණයට වෙන් කරගන්නවානේ 360 θ. මේ 360 දීලා. ඉතින් ඔය නිතරම කියනකොට අහනකොට ඔය නිකම්ම ළමයි ඔළුවට යනවා කියලා. නේද? ඉතින් ඔය ටික හොඳට මතක තියාගන්න ඕන. දැන් ඔය ටික අසුරෙන් මම ළමයි ප්‍රශ්න වර්ගයක් දුන්නා. නේද? ප්‍රශ්න වර්ගයක් දුන්නා. මම ඒ ටික එතකොට ඉස්සෙල්ලාමද සාකච්ඡා කරනවා මුලින්ම දීලා තියෙන අභ්‍යාස ටික. මොකද දැන් ඔයාලා බලන්න කල්පොඩි හදලා නැති දරුවෙක් ඉන්නවනම් ඒ වෙලින් හදා ගන්න ඕන. නේද? හදපුවයි බලන්න දැන් තමන් හදලා තියෙන විදිය හරිද? ඒ විදියටද හැදුවේ නැත්නම් ඒ අලුත් ක්‍රමයක්ද? එහෙනම් ඒ වගේම ඔයාලා තීරණය කර ගන්න ඕනේ. ඒ වගේම ඔළුවට දා ගන්න ඕනේ. නේද? දෙකෙන්ස අපි ඒ ටික සාකච්ඡා කරලා ඉමුදු යුත්තේ. බලන්න එතකොට මම අනිත් අරත් එක ෂෙයා කරන්නම් අපේ අභ්‍යාස ටික. මෙන්න මේ ටික තමයි එතකොට මම ඔයාලට හදන්න දුන්නේ ගණන් 6යි නේද? ගණන් 6යි හදන්න දුන්නේ. මෙන්න මෙතන ඉඳන් මම ඉතින් පළවෙනි ගාන අපි හැදුවා. නේද? පළවෙනි ගාන හැදුවා. දෙවෙනි ගාන ඉඳන් තමයි එතකොට තියෙන්නේ හදන්න. right. මම එතකොට දැන් හදනවා ළමයි දෙවෙනි ගානේ නම් බලන්නද කොට හදපු අය බලන්න හරිද කියලා මේවා හදාගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් අපි ඒ ටික හදා ගන්න ඕනේ. ඉතින් මේ පුතේ මේ මේවා තමයි අපි නේද මේ තමයි ගණිතේ පාඩම් මම කිව්වා ගණිතේ පාඩම් කීයද කියලා ඔය පුතේ. ඒ කියන්නේ ගණිතේ පාඩම් ඔක්කොම කීයද කිව්වේ? ගණිතේ පාඩම් පහයි. දැන් මේ අපි කියන්නේ ඒතර දෙවෙනි පාඩම. මේ පළවෙනි පාඩම පයිතගරස් ප්‍රමේය පොඩිම පාඩම. නේද? ඒක ඉවරයි. ඒතර දෙවෙනි පාඩමේ මුල තමයි මේ තාම යන්නේ. නේද? දෙවෙනි පාඩමේ මුල ඒතර මේ ඇවිල්ලා ඕ ලෙවල් ඉගෙන ගන්න දේවා. ඒ කියන්නේ සම්පූර්ණ පාඩම් දෙකක් තමයි දැනට ඔයාලා දන්නේ. දැනට ඔයාලා දන්නේ ගණිතයේ තියෙන පාඩම් දෙකක් ඔයාලා ඕ ලෙවල් කාර්ය කරපුවා. නේද? ගණිතයේ තියෙන පාඩම් දෙකක් ඔයාලා ඕ ලෙවල් කාර්ය කරපුවා තියෙද්දි. ඒක නිසා දරුවනේ මේකේ ලේසි අමාරුකම් කියන එක දැන් මම කියනවට වඩා දැන් ඔයාලට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙලා තියෙන්න ඕනේ නේද? ඉතින් මේකේ ළමයි ඒකයි මම කියන්නේ. නේද? ගණිතයේ මම කියවනේ මගේ ටාගට් එක තියෙන්නේ අනිවාර්යයෙන්ම ගණිතය අපිට බහුවර්ණ 10යි ඉන්නේ. අපි ඔය 10න් 10ම උත්තර ලියන්න ඕනේ. හරියට උත්තර ලියන්න 10න් 10ම. 10න් 10ම අපි හරියන්න ඕනේ. ඒකයි මම කියන්නේ. නේද? 10න් 10ම හරියන්න ඕනේ. ඒකම කිව්වොත් අනිවාර්යයෙන්ම ළමයි අර මම කියන ලකුණු 95 ඒකකට, ලකුණු 90 ඒකකට යන්න බැරි කම නැහැ. ලකුණු 90ක් ගන්නම හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. හරි, අපි ළමයි මේකේ යන්නේ තොර මේකේ ගාන දෙවෙනි ගැටලුවට. ඉතින් මේකේ තියෙනවා ළමයි මෙන්න මෙහෙම පොඩි විස්තරයක් දාලා දෙනවා මුලින්ම. එතන මේකේ කියනවා සංගමයක් සඳහා සැරසුම් කළ ලාංඡනයක දල සටහන රූපේ දැක්වේ. ඒ සමිති ෂඩාශ්‍රයකින් සහ අර්ධ වෘත 6කින් සමන්විත වේ. මම පොඩ්ඩක් බලන්න රූපේ අරේ ආදීන්න. නේද? ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ එතකොට අඳ ගන්න පුළුවන් මේ විදිහට ඒක තියෙන්නේ සමිති ෂඩාශ්‍රය. සමිති කියන්නේ මොකද්ද නම? ඒවත් අපි දැනගෙන තියෙනවා නේද? සමිති ෂඩාශ්‍රය එක. සමිති ෂඩාශ්‍රය කියන්නේ පාද 6ම එකිනෙකට සමානයි. කෝණ 6ද කොට සමාරය මතට සමිති ෂඩාශ්‍රයේ මෙන්න මේ ලක්ෂණ වල දැනගෙන තියෙනවා. මේ
සමිති ශරාස්ත්‍රය කියනවා මෙන්න මේ ත්‍රිකෝණ වලට වෙන් කර ගන්න පුළුවන් වෙනුත් මේ රූපේ වෙන් කළා දීලා තියෙනවා ඒක විශේෂයෙන්ම දීලාම තියෙනවා අපි දැනගන්න ඕනේ හැබැයි ඒක නේද අපිට මේ විදිහට අර්ධ වෘත්ත ටික තියෙන්නේ නේද අර්ධ වෘත්ත ටික මේ විදිහට තියෙනවා කොහොම වගේ විදිහට තියෙනවා දැන් මේක දීලා තියෙන දත්ත ටික බලන්න පාදයක දිග 3.5යි सेंटीमीटर के लिए दिया था। आधे के लिए थे A O B। मैंने बताया A O B। और इधर दिया दिया हूँ। इधर मेरे पालेनी कोर्स जहाँ वाला माय A O B कोने आगे सोया है। पालेनी कोर्स में A लेवल अभी उस आस पहला प्रश्न पर त्रि पालेनी कोर्स जाने A O B कोने थी मेरे काफी जहाँ वाला माय साउथी शरास के अपन के साउथी शरास के अपना मिन्न में एक එක සමාන ත්‍රිකෝණ වලට කියන්නේ සමපාද ත්‍රිකෝණ තමයි කියනවා හැම එකම සමපාද ත්‍රිකෝණ. ඉතින් සමපාද ත්‍රිකෝණයක AOB කියන්නේ මෙන්න මේ කෝණයක ලහන්නේ. ඉතින් මේ එක කෝණයක් තමයි අංශක කීයද? අංශක අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක අංශක 60. එහෙනම් පළවෙනි එකට උත්තරේ අංශක 60. අනේ කීවරක්ද? දෙවෙනි එක බලන්න. දෙවෙනි කොටස කියනවා අදාළ පියවර දක්වමින් ලාංඡනයේ වර්ගඵලය ගණනය කරන්න. අහ ලාංඡනයේ වර්ගඵලය දැන් මෙන්න මේක කారణ මතක තියාගන්න ඕනේ දැන් මේක සුළු කිරීම කරන්න ගියාට පස්සේ අමාරු වෙව ඇති දැන් එතකොට ඒ සඳහා වාර කැලලක භාවිතා කරන්න පුළුවන් නේද ඔයාලගේ දැන් සෙෆ්ටි විදිහට මුල් කාලේ කැලලක භාවිතා කරන්න දුන්නේ නැහැ දැන් සොස්පර එකක්වත් දුන්නේ නැහැ හැබැයි ගියා වුරු දෙසිට කැල්කියුලේටරේ භාවිතා කරන්න දුන්නා හැබැයි තමයි මන්නම් ඇත්තටම මේක අනුමත කරන්නේ නැහැ මොකද ඒ දවස් සයන්ස් කරන එකේට පාව තමයි ඒ දවස් කැල් පාවිච්චි කරේ නැහැ නේද අපි ඒ දවස් කැල් පාවිච්චි කරන්නේ නැහැ කැලේක භාවිතා කිරීම තුලින් වෙන්නේ ඔයාලා හිතන්න යන හිතන එක පොඩ්ඩක් නතර කරන්නේ නේද කැලේක භාවිතා කරොත් ඔයාලා දන්න කැලේක තියෙනවද මේ සුරු කරන්න දිනේ වෙනස ඔයාලා හිතන්නේ නැහැ එතකොට ඔයාලා වෙන්නේ දෙවරක් දෙක හිතන්න දෙවරක් දෙක කියලා කීයද කියලා හිතන්නේ නැහැ කැලේක ගහලා තමයි මොකද මේ කියන්නේ අවිශ්වාසයක් වඩ උඩ ඉන්න තියෙන්නේ දෙවරක් දෙක හතරයි කියන එක යන විශ්වාසයක් වඩ නැහැ ඉතින් ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් කැලේක භාවිතා කරන්න නැතුව ගන්න වර්ගමූලයේ වගේ ගන්න සංඛ්‍යා ගන්න වෙනකොට ගැලේක භාවිතා කරන්න මම හැබැයි ගැලේක භාවිතා කරන්න අවස්ථා දෙනවා වෙනම නේද සමහර පාඩම් වල ගැලේක භාවිතා කරන්න අවස්ථා වෙනවා නේද ඉතින් ඒක නිසා දැන් ඔය විශේෂයෙන්ම තාපය කියලා පාඩමක් තියෙනවා අපි ඒකේ තාප සුළු කිරීමේදී මම ගැලේක භාවිතා කරන්න කියනවා මොකද ඒකේ ප්‍රශ්නයක් නෑ ගත්තා ඉතින් මේ වගේ භාවිතා කරන්න එපා හැබැයි ඉතින් මෙහෙමයි අමාරු මේක මේ වගේ වර්ගමූලයේ හොයන සංඛ්‍යාවක් ආවොත් දශම සංඛ්‍යාව වැඩි කරන්න ආවොත් ගැලේක භාවිතා කරලා වැඩි කරන්න හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න කැලේක භාවිතා කරන්නේ නැතුව ළමයි සුළු කිරීම කරන්නේ හරි රයිට් එතකොට බලන්න මෙතන පළවෙනි මේකේ වර්ගඵලය ගන්න එතකොට එහෙනම් ඉස්සෙල්ලා මම මොනවලාව මෙන්න මේ අර්ධ වෘත්ත 6 අර්ධ වෘත්ත 6 මේ බලන්න අර්ධ වෘත්ත 6 වර්ගඵලය හොයනවා මම ලස්සන නම ලියන දෙවියන්ට හදන්න නේද අර්ධ වෘත්ත 6 වර්ගඵලය එතකොට අර්ධ වෘත්ත 6 වර්ගඵලය හොයන්නේ ඕනනම් අර්ධ වෘත්තයක් කියලා තමයි මේ බලන්න 5r වර්ගය බෙදීම 2 නේ. ඒ වගේම කීයද? 6. 6ක් කියනවා මේ මේක සුළු වෙනවා. මේ සංකේත වලින් සුළු කර ගන්න. එතකොට ලේසි 3r. එහෙනම් වෘත්ත 3ක් නෙමෙයි 5r වර්ගය 3ක්. එහෙනම් 3r 5 කියන්නේ 7 2යි r වර්ගය. r කියන්නේ මේ මේකේ අර මේ ඉන්න මෙතන මෙතන ඔය කියන්නේ විශ්වම් වෙන 3යි සමාන. 3යි සමාන 5යි භාගය කීයද තමයි? ඔයාලා භාගය කියලා දැම්මත් කමන්න නැත්නම් 1.75 මම ඉතින් මෙහෙම දාන 1.75 අරය ඔකේ වර්ගය ඉතින් මෙන්න මේනවා මෙතන සුළු වෙලා ඔක එනවා උත්තරේ නේද ඉතින් මෙන්න මේක වැඩි කරනවා 22^66 අරය 66 වැඩි කරන් ගවන 1.75 වැඩි කිරීම 1.75 තර මෙහෙම එකක් වෙනවා නේද? එතකොට ඒක හතෙන් බෙදලා උත්තරේ ගන්න ඕන. එතකොට ළමයි එන උත්තරේ. මම මෙහෙම දැම්මේ මගේ කැල් එකක් තියෙනවා මේක සයින්ටිෆික් කැල් එක. මේකේ භාගෙ විදිහට තමයි උත්තර වැටෙන්නේ නම. මේක පෙන්වනවට 231 එදීම 8යි කියන මේ වගේ මොඩල් එක වෙනස් කර ගන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට උත්තරයක් එන්න තරව මේක බෙදලා බලන්න ඕන කීයද කියලා ළමයි.
මෙතන හොඳට බෙදලා දාන්න රවටත් දෙක නාසය නාසය මෙතන හත බෙදීම දෙක කියලා දාන්න පුළුවන් නේද මොකද්ද හත බෙදීම දෙක කිව්වේ මෙතන 1.75 වෙනකොට ආර වර්ගයේ හත බෙදීම දෙක කියලා දෙයක් කියලා සුළු කරන්න ලේසි වෙන්නේ ආව සුළු වෙන මෙහෙම දාන්න පුළුවන් ඔව් 3.5 කියන එකද හත බෙදීම දෙකක් කියලා දානවා ආය හත බෙදීම දෙක කියන්නේ ආපහු දෙකෙන් බෙදන්න ඕන නේද මොකද 3.5 කියන්නේ මේක විශ්කම්මනේ ආර් ගැන එතකොට මේකේ භාගය ඒ කියන්නේ හත බෙදීම දෙක නැවත බෙදලා ඒ කියන්නේ හත බෙදීම හත ඔව් එහෙම දැම්මත් කමන්නේ නැහැ එතකොට ඕනනම් මෙතන අර හත කියන එක සුළු වෙනවා නේද එහෙම දැම්මම කමන්නේ නැහැ මම මෙන්න මෙහෙම දැන් උත්තරේ දානවා එතකොට ඔයාලට මෙන්න මේ 231 දෙනේ මට කියලා ඉන්නේ මගේ මේක හැටියට කරලා ඊට පස්සේ දැන් බල ක්‍රමය එතකොට කියන්න නම් ඊළඟට මෙතන එනවා අපිට මේ ත්‍රිකෝණ 6 වර්ගඵලය ගන්න ඕන එහෙනම් මම ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ගියාම මම පොඩ ත්‍රිකෝණ මෙහෙම ඇඳ ගන්නවා ළමයි ඔයා මේ විදිහට කරන්න ඕන එතකොට මොකද ත්‍රිකෝණ එකපාර ගන්න මේක දත් දීලා නැහැ එතන මෙන්න මේ පාදයේ ත්‍රිකෝණ වර්ගඵලය හොයා ගන්න අපිට අවශ්‍ය වෙනවා අපි දන්නවනේ මෙතන ත්‍රිකෝණ වර්ගඵලය ගත්තොත් දෙකෙන් එකයි ආධාරකය වැඩි කිරීම ලම්බෝස් ලම්බෝස් එතන දෙකෙන් එකයි ආධාරකය මේක කීයද ආධාරකය කෙලීම ත්‍රිකෝණය මෙන්න මේක ගන්න පුළුවන් 3.5 කියලා ඔන්න 3.5 ලම්බෝස දැන් මේක දීලා නැහැ හරි ලම්බෝස දීලා නැහැ ලම්බෝස දීලා නැත්තම් ලම්බෝස අපිට හොයන්නේ නම් පයිතගරස් ක්‍රමය යන්නේ එතනදී භාවිතා කරනවා මේ බලන්න දැන් මේක පේනවාද මේ සමපාද ත්‍රිකෝණයන්නේ එහෙනම් මෙන්න මේ පැත්තත් 3.5 එතකොට දැන් මෙන්න මේකනේ ඕන මම ඉච් කියලා දාගන්නවා යා හරි මම ඉච් කියලා දාගත්තාම මෙන්න මේකයන් අපි දැනගන්න ඕවා මේ මේකේ භාගය හරියටම මේ සමපාද ත්‍රිකෝණයේ ලම්බලයක් අනු ගමන් කරන බිඳුවේ කියලා දෙකට බෙදෙනවා ඒ කියන්නේ මේකයන් 2.75 දැන් අපිට පුළුවන් මෙන්න පයිතගරස් ක්‍රමය දාන්න මෙහෙම h වර්ගය දන 1.75 වර්ගය සමානයි 3.5 වර්ගය. නේද? දැන් මොන පුළුවන් අපිට h වර්ගය සමානයි 3.5 වර්ගය අඩු කරන්නේ 1.75 වර්ගය. හරි මෙන්න මේ විදිහට. මේක පුළුවන් ළමයි අපිට හදන්න ඕන ක්‍රම දෙකකට. මේ සුළු කිරීම වලට නේද? මම උගන්වලා දෙනවා දැන් මේ ඊසතේ අර ගණිතයේ මූලික ගණිතයේ කොටස ඉගෙන ගන්න මේ සුළු කිරීම වර්ග දෙකක අන්තරය විදිහට භාවිත කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් 3.5 වර්ගය හොයලා ඒකෙන් 1.75 වර්ගය අඩු කරලා දාලා අපිට හදා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට තමයි තව ගන්න. හරි h වර්ගය එන්නේ ළමයි. h වර්ගය මට කවුරු හරි හදුවා නම් කියන්න මට උත්තරේ නම් මේක කියන කියලා. එන්නම භාග විදිහට තමයි සුදු කිරීම වෙන ලොක්ට මේකෙන්නේ මෙන්න මෙහෙම විදිහට පොඩ්ඩක් බලමු මෙතන නේද 2.25යි එකයි සමතයි පහේ වර්ගය තුනයි දශම 0.625
නමයයි දසම එකයි අටයි හතයි පහ තමයි h වර්ගය ළමයි. එහෙනම් h කියන්නේ ඔන්නෝගේ වර්ගමූලය මෙන්න මෙයාගේ වර්ගමූලය. නමය දසම එකයි හතයි පහේ වර්ගමූලය. හරි. මෙන්න මේ h අඩිය ළමයි මෙන්න මෙතන දාන්න ඕන. හරි මෙන්න මේ වර්ගමූල අඩිය දාන්න ඕන අර සුළු කරලා දාන්න ඕන. සුළු කරලා දැම්මට පස්සේ මේ තමයි එක ත්‍රිකෝණයක වර්ගඵලය. එතකොට මේ දෙක ත්‍රිකෝණයක වර්ගඵලය මෙතන තියෙනවා නම් ත්‍රිකෝණ 6ක්. ත්‍රිකෝණ 6ක් තියෙනවා. ඉතින් මෙන්න මේ අගය 6න් අපි වෙන් කර ගන්න ඕනේ. වෙන මොහොතලා කරොත් ත්‍රිකෝණ 6 වර්ගඵලය ගන්න මෙතෙන් මෙන්න මේ වර්ගමූල අගය දාලා ඒක 6ෙන් වැඩි කරලා ගන්න ඕන මුළු වර්ගඵලය. ඒ ඇවිල්ල මේ ත්‍රිපීසියෙම. එතකොට මේ ත්‍රිපීසියෙම සරස්රය අද වර්ගඵලය තමයි ඒ. ඊළඟට මෙන්න මේ අගය 23 වලින් මට මේක දශම කරා වෙනවා නේද අගය? ඒ අගයයි මෙන්න මේ අගය එකතු කරගත්ත ගමන් අන්න මුළු රූපේ වර්ගඵලය. මුළු රූපේ වර්ගඵලය. ඉතින් ඔබ තමයි අපේ ක්‍රමය එතකොට. හරි මේක තමයි එතකොට අපි trial version. ඒ ගානද ක්‍රමය එතකොට. right. ඊළඟට මම යනවා අපේ ඊළඟ ගානට. බලමු අපි ඊළඟ ගාන. එතකොට දුවේ පුතේ මෙන්න මේකත් අහගන්න ඕන. ඔතන තියෙන වැදගත් දේ. ඔය ගාන ඇවිල්ලා විශේෂ ගානක් මේ ගාන. මේක ඇවිල්ලා 2015. හරි 2015 උසස් පෙළ රචනා ප්‍රශ්න පත්‍රයේ ආපු ගානනේ. හරි රචනා ප්‍රශ්න පත්‍රයේ ආපු ගාන තමයි මේ හැදුවේ. එතකොට රචනා ප්‍රශ්න පත්‍රයේ හදපු ගාන දැන් ඔයාලා මේ ඉගෙනගෙන මේ දවස් දෙක තුනෙන් අපිට ඔයාලට හදන්න පුළුවන් වුණානේ නේද? නේද? ඉතින් මෙන්න මේ වර්ගයේ ගානක් තමයි අපිට උසස් පෙළ රචනා ගණන් වලටත් එන්නේ. රචනා ගණන් වලට දෙන්නේ මෙන්න මේ වර්ගයේ ගණන් තමයි. ඉතින් ඒක නිසා තමයි දුප්පේ මම කියන්නේ නේද? මේ SFT කියන විෂයේ නේද බොහොම ලේසි අපිට කරගන්න හරියට කරගන්න ඕනේ. නේද කරගන්න ඕනේ. දැන් මේ සරල කොටස් දෙනවා මම කියන්නේ අපිට ලකුණු ගන්න පුළුවන් තැන් තියෙනවා. අන්නේ ලකුණු ගන්න පුළුවන් තැන් වලින් අපි ලකුණු ටික ගන්න ඕනේ. ඒ අපි හැමදේම ඉගෙනගෙන අපිට හැම එකෙම සමාන ලකුණු ගන්න නේද ලකුණු හැම එකෙම ගන්න යන්න බෑනේ නේද අපිට අවශ්‍ය කොටස් තියෙනවා අපිට ගන්න පුළුවන් ලේසිම කොටස් තියෙනවා අන්නේ ලේසිම කොටස් වලට අපි උත්තර දෙන්න ඕන නම් හරියට ඒක නිසා ගණන් කොටස බොහොම ලේසි හරි ගණන් කොටස බොහොම ලේසි ඉතින් එතනින් අපි අනිවාර්යයෙන්ම ලකුණු ගන්න ඕන හරි ඉගෙන ගන්න දෙන 2015 කැලේ කරලා තියෙන සුළු ක්‍රමය කොහොමද කියලා right त्रिकोणी वर्गफलय දැන් මෙතනදී ත්‍රිකෝණ වර්ගඵලය හොයන්න මම මේ ප්‍රශ්නේ මෙතෙන්න දැම්මේ මේක පයිතගරස් ප්‍රමේයය විසඳන්න පුළුවන් නැද්ද නේද ලම්බෝස මේ හොයා ගන්න පුළුවන් හැබැයි තමයි මේ ලම්බෝස හොයන්නේ නැති ක්‍රමයක් ලම්බෝස හොයන්නේ නැතුව මේ ත්‍රිකෝණ වර්ගඵලය හොයන්න පුළුවන් ක්‍රමයක් ත්‍රිකෝණ විදියේ ඉගෙන ගන්නවා හරි ත්‍රිකෝණ විදියේ ඉගෙන ගන්නවා ඉතින් එන්නේ ඒ ක්‍රමයේ තමයි ඇත්තටම මෙද්දි ලේසි කරන්නේ එතකොට අර වර්ගමූලයේ මේ ලම්බෝසක් හොයන්න අවශ්‍ය නැහැ ලම්බෝසක් හොයන්න අවශ්‍ය නැහැ ඉතින් ඒ ක්‍රමය මම ඒතකොට ත්‍රිකෝණ විදිහේ නැවත ඔය ගාන දාලා සාකච්ඡා කරනවා. ඒතකොට කොහොමද දන්නේ කියලා? දැන් අපි ඉගෙන ගත්ත සිද්ධාන්තය තුල මේක පයිතගරස් ප්‍රමේයය හදාගන්න පුළුවන් නේද? ඉතින් ඒක නිසා තව ලේසි ක්‍රමයක් මේකේ තියෙනවා. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න මේ ක්‍රමයෙන් විතරක් නෙමෙයි. මම ඉතින් ඒක පැහැදිලිව කිව්වා. දැන් දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස විතරක් නෙවෙයි තවත් ක්‍රමයක් තියෙනවා. ඒක දැන් කියලා තේරුමක් නෑමයි. ඔක මම ත්‍රිකෝණ විදිහේ කියන මොකක්ද මේ ලේසි ක්‍රමය? එතකොට මෙන්න මේ ලම්බෝස හොයන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කොහොමද ඒ? එතකොට අපිට වර්ගමූල හොයන්න වෙන්නේ නැහැ. හරි? අන්න ඒ ක්‍රමය, ඒක තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා. ඔය ක්‍රමය ළමයි ගොඩක් ළමයි කරන්නේ නැහැ. ඔය ළමයි ඒ ක්‍රමයෙන් ගොඩක් අය බයයි. සමානාධික තේරෙන්නේ නැහැ. නේද? අනිත් එක මතක් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය ඔළුවේම තියෙන්නේ මේ ක්‍රමය තියෙනවානේ. ත්‍රිකෝණයේ වර්ගඵලය කිව්ව දෙකෙන් එකයි ආධාර කරගෙන ලම්බෝස ගොඩක් අය මේ ක්‍රමයේ තමයි ළමයි යන්නේ උසස්.
प्रश्न राइट अभी अलग मैं देवनी क्रम मैं देव तुम्हें गान तुम्हें गान बोला मैं तुम्हें गान दास 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 है समतल भूमि वृत्ताकार मीटर हताक्वन समपाद त्रिकोणाकार प्रदेश शीर्ष मत पीठन लेकिन टैंकी तुना पीटर तीन आहार त्रिकोण वर्ग पाले त्रिकोण वर्ग पाले अरे तुनाई उसे हतर अरे वृत्ताकार पतुले हताक्कन संपादनी H वर्गय समानाय हते वर्गय 49 කියලා දාන්නම්මා 49 ඍණ 3.5 වර්ගය 3.5 වර්ගය මම මතක 12.25 ඉදී දාන්න 49 ඍණ 12.25 H වර්ගය එහෙනම් H කියන්නේ කරොත් මෙන්න මේක අඩු කර ගන්නවා 49 12 ගියාම 37යි 36.75යි H वर्ग है यदि H की आना नोगे वर्ग मूल है बिना नहीं तो वर्ग मूल है बिना वह H की आने इतना पट शुरू करेगा हम पढ़ के एक आधार मंगार त्रिकोण विधि क्रम එතකොට 6.05 දැම ලම්බෝස. එහෙනම් මෙතන ගණන් කරනවා. මෙතන 3.5යි වැඩි කිරීම 6.05 දාන. එනි මෙන්න මේ උත්තරේ එනවා වර්ග පහයි. හරි. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන වැඩි කිරීම 3.5 නේ. इसी कार्य से कार्य होता है पाँच कार्य होता है पाँच मतलब वर्ग सेंटीमीटर वर्ग मीटर में तीन होता है वर्ग मीटर ये बहुत बड़े सिंगल में Thank you.
देवनी कोटा से आप इंगान ने में के मेमत्री को ने सिलेंडर आकार टैंकी तुना मागी टैंकी मागी नावरण ये नौ कोटे से वार्ग पाले गाने का तो युद्ध ऐसा सिलेंडर आकार कोटे से नावरण ये नौ कोटे से वार्ग पाले मेम वार्ग पाले गाने कराने एक यानी ना माई में के लिए ने में आंदोलन कर लिया कोटे से वाहन आंदोलन कर लिया कोटे से यदि बहुत लेजी है ना माई देख अभी जैसे ना तार के पहले जो निमित्त तार के पहले जो तार के तमाय दौड़े मैंने मुरुत्री कोने वाले को पाले अभी होया गाता मैंने मैं आरतो उड़ता का मैं मिकेम देखो कांड दी केम देखो कांड तूने वाले को पाले होये ला मुरुत्री कोने वाले को रह गाते का मामी ना वाले पाले तो मैं वाला मैं मैं ये दो टेल पर गया हुआ ये तो देवनी पड़े सर है ना इसे ला मन मोहन वा केम देख कांड कांड तूने वाले को पाले तूने वाले को पाले के बार बयान मान यानी तूने बहुत मतलब आगे तो पड़े फायर वर्गे वैली की रीम है तुंसी हैटिंग हैटने को कौन है नहीं तुम्हें एक अगर ऐसा संपाद दिखो कौन है जैसा हैटा है या हैटे ये बात तू ना तुम बहुत नहीं सीमित हैटा वाला अपने तेरे लोग में आया तुम वाला देखा है एक अगर फायर वर्गे वैली में देखा ये तो फायर वर्गे वैली में देखा अगर यार मैं विदिर संकेत वाले गीला में हमें बेला पास से आदेश कर रहा है मुझे නැත්තම් වල මෙතන දීම එක 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 කේන් දික්කන්නේ එක හොයලා නේද පස්සේ මෙහෙම වැඩි කරන්නේ කියලා එතනදී නැවත සුළු කිරීමේ දෝෂ ඇති වෙනවා එන්න හතෙන් 22 ආර් කියන එකට අරය මේකේ 3යි නෙමෙයි නේද 3 වැඩි කිරීම 3 බෙදන්න දෙක ඉතින් මෙන්න මෙතන ඉන්න දෙවරක් බෙදන්න 11යි 11 වල 3 33යි 33 වල 3 99යි 99 බෙදීම 7යි කියලා එනවා ඉතින් ඔක අපිට ගන්න පුළුවන් ටග් ගාලා කීයද මේ 99 බෙදීම उत्तरे मैंने में ए लेवल गाने आप देने हैं ना इतना तो मान मेरे आवाज़ उत्तर ही वाला गागन लोग ना मैं क्रमें ये पहले दिए क्रमें तो मान जाओ पहले जब देने आपने सुरु के लिए क्या ने का वाला तानिए ने निकलने का नोट मां मेरे का भी ताम है पुरे इधर में सुरु के लिए मोकर ना ने वाला सामान्य भी सुरु के लिए में दोष दिए ना पुलवा ने सुरु के लिए में दोष दिए ना पुलवा ये इंसान यहाँ तक आज बोल रहा सुरु के लिए मोकर ना वहाँ එද සුළු කිරීම කියන එක ළමයි කොහොමරි ඔයාලා තනියම දාගන්න ඕනේ නේද සිද්ධාන්ත තමයි මෙතන ගුරුවරයා කියලා දෙන්නේ ඒක යොදා ගන්න එක ළමයා තේ තමයි තියෙන්නේ ඉතින් ඒක අපි ප්‍රැක්ටිස් කරනවා නේද ප්‍රැක්ටිස් කරනවා රයිට් අපි බලමු ඊළඟ එක හතර වෙනි ගානත් බලමු ඩක් ගාලා මේක එතකොට රූපේ දැක්කේනේ තොරණ අක්ෂර දීම සඳහා සකස් කළ ආකෘතියකින් මේක OABC දෙපසින් කේන්ද්‍රික ගන්න දෙක අඟලු මේකේ පළවෙනි කොටස අහනවා මේකේ OABC හඳුන්වන නම මම ඉස්සරහ පොඩි රූපයක් මේක ඇඳගෙන ඉන්න ඩක් ගාලා ඒතර වලට පැහැදිලි හයි මේ විදිහට කියනකොට 8යි මෙතන හතයි හතයි දාලා තියෙනවා මීටර් දෙකක් පළවෙනි ගහන OABC කොටස හඳුන්වන නම OABC මෙන්න මේක O A B C එතකොට අපි පැහැදිලිව කියන්න බලමු මේ මොකද ළමයි ත්‍රිභීජයක් නේද මේක ත්‍රිභීජයක් ත්‍රිභීජයක් ඊළඟට OA දිග ගණනය කරන්න ඉස්සෙල්ලා OA දිග බලමු අපි OA දිග මේ බලන්න OA දිග ගණනය කරන්න හැටි OA නියම් ඉතින් මෙයාට මෙන්න මේ වගේ පොඩි නිර්මාණයක් කරනවා මේ බලන්න මෙන්න මෙහෙම දැන් ඔයාලා බලන්නේ ක්‍රමය ඔයා ගත්ත ක්‍රමය මෙන්න මෙහෙම විදිහට කරන්න පුළුවන් මේ දිග 8යි නියම් අපි දන්නා මේක 8යි සෙනෙවිල 8යි හරි මෙන්න මේ වැල්යු ඔයා ගත්තා තමයි එතකොට මේ දිහේ කේන්ද්‍රික කර්ණ දෙකක් දෙපැත්ත තියෙන්නේ නේද ළමයි කේන්ද්‍රික කර්ණ දෙකක් එතකොට කේන්ද්‍රික කණ්ඩේ මෙයා දෙකක් නිසා මෙන්න මේ ගැල දෙකයි ළමයි මේ මෙයා දෙකයි නේද එක ගැටලුවක් නේ මේක දෙකයි
දැන් ඉතින් ඔයාලට මතක් වෙනවා එකපාරම නිකන් නේද ත්‍රිකෝණමිතියේ මතකයක් තියෙනවා නම් අපේ දරුවන්ට ත්‍රිකෝණමිතිය භාවිත කරලා හදන්න පුළුවන් මේක නේ ත්‍රිකෝණමිතිය භාවිත කරලා හදන්න පුළුවන් මේක නේද ත්‍රිකෝණමිතිය භාවිත කරන්න පුළුවන් ත්‍රිකෝණමිතිය භාවිත කරොත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් නම් මම මේ බලන්න ත්‍රිකෝණමිතිය භාවිත කරලා මම හදන්නේ නැහැ මෙන්න මේ කැලණි අපිට හොයා ගන්න ඕන ළමයි මෙයා දන්නවා මෙන්න මේ පාදයේ කියන්නේ බද්ධ පාදයේ x හරි ත්‍රිකෝණමිතිය අපි කරලා නැහැ අපි ත්‍රිකෝණමිතිය මත ගණන් කරන්න නේද මගේ අත කරනකම් ඉන්න වචනේ මතකේ තියෙන වලක දැන් මතක් කර ගන්න ඕන නේද right එහෙනම් මෙතන මම මේ බලන්න මේ 60 ට අනුව මේ පාදයේ බද්ධ පාදය එහෙනම් බද්ධ පාදය නම් මෙයා කර්ණය බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ නම් cos t මම cos සම්බන්ධ කරගෙන cos 60 cos 60 සමානයි x බෙදී cos 60 යකෙ ත්‍රිකෝණ විදිය මතක් කරගෙන මම යනවානේ අර දැසුනේ නේද එහෙනම් භාගයයි x බෙදීම 2යි එහෙනම් x කියන්නේ නම් අපි එනවාද මේ දෙක මෙහෙට ගියා දෙක දෙකෙන් බෙදුවා මේක x 2 ඉතින් මේ පැත්තේ 1යි නම් මේ පැත්තේ 2යි එහෙනම් මෙන්න මේ OE දිග කියන්නේ ළමයි OP සමානයි මීටර 10යි මීටර 10යි ඔන්න බලන්න නේද බලන්න මේක हटाई මෙයා 60 නිසා මෙන්න මෙතන කොහොමද ගියේද? ආ මේක 60යි නේද? මොකද මේ මේ රේඛාව මේකත් සමාන්තර මේ ඉස්සල් හැඩේ කොහොමද ඒකාන්තර කොහොමද? එහෙනම් මෙයා 60 නම් මෙයා 60. දැන් ඊළඟට මේ මේකත් 60යි. එහෙනම් මේක 60යි නේද? මෙන්න මේක ගියේද? ඒකත් 60යි නේද? ආ ඒ කියන්නේ නම් මෙන්න මේ පැත්තේ තියෙන මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. දැන් මේ මම ත්‍රිකෝණමිතිය සම්බන්ධ කරගන්න නැතුව මම මේ හදන්න යන්නේ හිතලා පොඩ්ඩක් මේ හිතලා දැන් අපි දරුවන්ට හිතන්නේ නැති සමහර දරුවන්ට හිතින් නැති මම පොඩ්ඩක් කවුරු හරි එහෙම හිතුවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාලා දෙන්න මම මේ කමෙන්ට් එක තමයි හිතුවේ කියන්නේ හරි එතකොට ඊළඟට මේ බලන්න මෙතන දෙක නිසා සමපාදයෙන් එහෙනම් මෙන්න මේක ඇරලා කියදලා මම මේක ඇරලා කියන 7යි මේක 7යි මේක 7යි කියන්නේ නම මෙතන 7යි නේද 2යි හරි වැරදුනාට මෙන්න මේක 2යි මේ 2යි 2යි නම් මේකත් 2යි මොකද වෙන්නේ සමපාද ත්‍රිකෝණයකට හරියට මේක අහමු ලම්බ කියන්නේ මේ දින එන ලම්බ කියන්නේ මේක 1යි මේ කැලල එක මෙතන දැන් මෙතෙන්ද 1යි ඉතින් මේ කැලල කරා මෙන්න මෙතෙන් දැන් මෙතෙන්ද කියනවා ඕම් 1යි ත්‍රිකෝණමිතිය නැතුව හෙව්වා හරි ත්‍රිකෝණමිතිය නැතුව හෙව්වා හරි ඔය විදිහට අපිට මේක හදලා ඇති කට්ටිය අපි නේද හදලා දියෝ හදලා දිනවා කියලා කරලා තියනවා right ඔන්න ඒක ඒක එහෙනම් මේක එක නිසා මේකත් එක නිසා 10යි නේද මේක හරි ඊළඟට බලන්න ඊළඟ කැලල මොකද්ද කියලා දින්නේ එක OABC වර්ගඵලය සඳහා මෙන්න මේකේ වර්ගඵලය OABC කියන ත්‍රිභුජයේ ත්‍රිභුජයේ වර්ගඵලය සඳහා ලබාගත යුතු මිනුම මොකද්ද ගණනය කරන්න මොකද්ද ළමයි ගණනය කරන්න අවශ්‍යද ත්‍රිභුජයේ වර්ගඵලය. තකා සූත්‍ර වලට එන්න ඕනේ මොකක්ද දරුවනේ සූත්‍රයේ දෙකෙන් එකයි එහෙනම් සමාන්තර පාද දෙක එකතු කරා බෙදුව දෙකට ලම්බුසෙන් වැඩි කරා. නේද? වර්ගඵලය ත්‍රිභුජයේ වර්ගඵලය කියන්නේ සමාන්තර පාද දෙක එකතු කරන. සමාන්තර පාද මං කියන ආකාරයට දෙකේ එකතු. බෙදන්න ඕන දෙකට. වැඩි කරන ලම්බුස. එහෙනම් සමාන්තර පාදයෙන් දැන් අපි දන්නවා මේ 10 ධන 8 බෙදනවා දෙකට. ආ දැන් එතකොට මේ ධන නැත්තේ මොකද්ද? මේ බෙදන ධන නැත්තේ ලම්බ උස. එහෙනම් අපිට ලියන්න පුළුවන් ධන නැති මිනුම තමයි හොයාගන්න අවශ්‍ය වෙන්නේ ලම්බ උස. ලම්බ උස හොයන්නේ කොහොමද? ලම්බ උස හොයන්නේ කොහොමද? දැන් ඉතින් ත්‍රිකෝණමිතියෙම ධන ගිනාන මේ ත්‍රිකෝණමිතියම හදන්න පුළුවන්. නේද දුවේ? නේද ළමයි? ත්‍රිකෝණමිතියම හදන්න පුළුවන්. එහෙම නැත්තම්
मूल मूल तुण जन्म दशमुना एक बोटा मतलब दिया गया लगाने को इधर अभी ने मिलिका मैंने मैं आगे भांगो नितरा में समाहर दिवा देना मूल दुनिया के मतलब दिया गया एक ऐसा वो हताई तुनाई देखा है ऐसा एक ऐसा हताई तुनाई की लगी बारी ताकर हमारी मूल देख कर एक ऐसा वो हाथरा ही एका है हरे ओम मूल देखे आगे और नवाज में निका मतलब दिया गया नितरा में हम भी नहीं हुआ हरे अब सामने एक ऐसा हताई तुनाई की लगी बारी ताकर आने में इतना वर्गपाले गणनेरदी दशम गिना कमान दशम उत्तर दशम हताई देखा है तब इतने टी कैसे महताई पहाई वो मगे का उतना कमाने ने अरे इतना बोलते तब मीठे बड़ा निकाल लो कोई वेना सुनो मैं पढ़ाई में दर्जन स्थान है मैं वेना सुनो उतना पढ़ी बुद्धि कर लो तीन अरे एक निशा एक अट कराने दिन होने में देगा माय दर्जन स्थान है ना कराने में दिवे इधर वाला वे अरे शुरू कराने दी मैदादी මොකක්hari ඔයා අගයක් වෙලා ඔයා වැඩේන දැන් ගන්න මෙහෙම ඉතත් දැන් ඔයා මෙතන මෙන්න මේක සුළු කරන්නේ නැතුව 10යි 8යි 18යි කියලා 18 මූල තුනෙන් ඇඩි කරනවා ඉස්සෙල්ලා මෙහෙම දෙක විතර නැතිනේ මේ 18 මූල තුනෙන් උඩට 1.7යි 3 දාලා වැඩි කරලා ගන්නවා දැන් මේ 18යි 1.3 දාලා සුළු කරලා එනොත් දෙක දෙනවා දෙකට වාර තව එකෙක් කරනවා කියලින්ම දෙක මේකෙන් බෙදුවා 9යි 9 වැඩි කරනවා එකයි දශම හතයි තුනේ. තව එකෙන්. දැන් එතකොට ළමයි උත්තරය ඇවිල්ලා මෙන්න මෙයාගේ ක්‍රමය තමයි හරියටම හරි. මොකද මෙතනදී වල කරන්නේ නැහැ මේ 18 එකයි දශම හතයි තුනේ වැඩි කරනවා කියන්නේ මේකත් හරි මාගේ නෙවෙයිනේ. එකයි දශම හතයි තුනේ දෙකයි තව ගණන් තියනවා මේ. ඉස්සෙල්ලා. එතකොට මේක ඔයාලා මෙතනදී වැඩි කරනවා හරියටම උත්තරේ දාන්නේ නැහැ. මෙතනදී කරන්නේ ඔයාලා මේකට ගැළපෙන දශම ස්ථාන දෙකකදී උත්තරයක් තිය දාන. එතකොට මොකද වෙන්නේ ළමයි නිවැරදි උත්තරේ මොන මෙතනදී අරකොටම ඈත් වෙලා ඉවරයි නිකන් නිවැරදි උත්තරේ මෑත් කරලා ඉවරයි ඒ උත්තරේ තමයි දෙකෙන් බෙදලා දාන්නේ ඒකත් මොකද කරන්නේ ඔයාලා ඒකත් කරන්නේ දෙකෙන් බෙදුවාට පස්සේ ඒකත් ආසන්න ගාතක යන්නේ දාන්නේ එතකොට ඔන්න උත්තරේ දැන් දෙකකදී ඈත් වෙනවා නිවැරදි උත්තරේට යන මාර්ගය දැන් දෙකකදී ඈත් වෙනවා ඒක නිසා හොඳම දේ තමයි ළමයි මැදදී වට යන්න යන්නේ අවසානයේ ගිහිල්ලා වටේලා දාන්න උත්තර හරි සුළු කිරීමේදී මේ පූර්ණ සංඛ්‍යා සුළු කරලා කලින්ම සුළු කරලා ගිහිල්ලා අවසානයේදී වටේට දාන්න. ඒක තමයි අපි කරන්නේ. දැන් අපි මල් ඔය ක්‍රමය තවත් මම පැහැදිලි කරන්නම් අපිට ඔය ගණන් හම්බෙන්නේ වල. හරි ගණන් හම්බෙන්නේ වල. මොකද ඇත්තටම මේ වගේ ක්‍රම ගන්න තමයි දැන්. සුළු කිරීමේ පියවරක් හරි. හැබැයි මැදදී ගොඩක් අය අර වට වෙන නිසා හරි මැද පියවරවලදී වටේට දාන නිසා ඇත්ත උත්තරේ තමයි ගොඩක් දේවල් සමහරට මේ දශම ස්ථාන විතරක් නේ පූර්ණ සංඛ්‍යා වලින් මැද්දලා වෙනවා. එකයි දුන ගණන් කරන උත්තර දෙකක් දුන්නු වෙනවා. ඒ විලාර මැදදී උත්තර ආසන්න ගියන් දාන නිසා. හරි. අපි ඊළඟට බලමු මේකේ තොරණේ සම්පූර්ණ වර්ගඵලයනේ එතකොට. සම්පූර්ණ වර්ගඵලය කියන්නේ එතකොට මෙන්න මේ ත්‍රිපීති වර්ගඵලයේ 9 මුල 3ක් නේ ආවේ නේද? 9 මුල 3ක් 1 4යි 9 මුල 3 දැන් එකතු කරන්න දැන් කේන්ද්‍රික කරන දෙකේ වර්ගඵලය. මම එකපාරම ලියනවා තමයි කේන්ද්‍රික කරන දෙකේ වර්ගඵලය. කේන්ද්‍රික කරන දෙකේ වර්ගඵලය තමයි 5r²
වැඩි කිරීම 360 60නේ ඔයගෙව දෙකයි මේ එකපාරම මල්ලි මේ 9 වරදුන මම හැමෝම තියා ගන්නවා මේ දෙන්න හරි ඊළඟ මෙතන දැන් වල මේ විදිහට සුර කරගෙන යන 5 r කියන්නේ 2යි 2 වර්ගයෙන් 4යි මෙතන කැපිලා යනවා 6 වරක් 1 8 6යි නේ 2 වරක් 2 මේ එහෙනම් 2 වරක් මෙතන 3යි හරි එතකොට ඔන්න සුර වෙනවා 22 වරක් හතර 88යි 88 බෙදන්න ඕන 21 9යි මූල 3 මේකත් කියනවා හරි දැන් මොනවද මේ තුන 9 මූල තුන සුරු කරන්න වෙනවා මොකද නැත්නම් මෙයාට මේ එකතු කරගන්න දැන් දැන් 9 මූල තුන 153 දෙකෙන් වැඩි කරලා දා ගන්න නේද ඒකලා මෙතන 88 21 නු බෙදලා ගන්න වෙනවා නේද 88 21 නු බෙදලා වරට ගන්නම වෙනවා එතනදී එතකොට 88 21 න් බෙදලා වර මොකක් ගාලා මෙතන එනවන 4.19 නේද 4.19 ඒකට එකතු කරන්න ඕන 9 මූල තුනෙන් වැඩි කරන්න 9 වැඩි කරන්න 1.73 දෙකෙන් වැඩි කරනවා 15.5 නේද දැන් මේ දශම ස්ථාන ඉදිරි කරන්නේ 8.0 8.9 17 5 වෙන 7යි එතකොට 5 4 19 19 7 7 බින්දුව කියලා මෙන්න මේ විදිහට 7 7 බින්දුව 8 නේ දෙන්නේ ඉතින් 8 7 8 ඒක තමයි මුළු වර්ග බලය කියලා එන්නේ ඊළඟට අපි අහනවා මෙතන තොරණේ සෑම ධාරයකම වර්ණවත් පටියක් යොදා අඳිනු ලැබේ අවශ්‍ය වෙන පටිවල දිග ආසන්න පූර්ණ සංඛ්‍යාව අවශ්‍ය වෙන පටිවල දිග දැන් මේ මොකද ළමයි අහන්නේ මේක නම් වර්ණවත් පටි අර නිකන් අපි අර වෙසක් පොඩු වලනකොට වගේ ආලවන්නේ මේ වටේ මේ අර ඒ වෙසක් පොඩු වල ධාරවල මේ සවුකොළ වලින් පටි ආලවන්නේ ආන්න මේ වගේ නේ මේ දිගටම ආලවනවා මේ පටි සෑම එකතම ඒ කියන්නේ නම් මේක අර රූපේ වටේම දිග අහන්නේ රූපේ වටේම දිග දිග එකතු කළාම මොකක්ද ආවා පටිවල දිග පාටිවල දිග සමානයි මෙතන කෙලින්ම මම ගන්නවා 8 ධන මෙයා යට 10යි 10යි ඊට පස්සේ මේ දෙකේ ගෑවි 1 2 3 4 දෙකේම 4ක් කියන කෙලින්ම 8ක් මම එකපාරම 8ක් දානවා හරි දෙකේම 4ම එකතු කරා 1 2 3 4 එතකොට මේ ඔක්කොම ඉවරයි දැන් මෙන්න මේ දෙක ඉතරයි ඔබ මේ දෙක කියන්නේ ඒක ඇවිල්ලා චාප කොටස චාප කොටස චාප කොටසක කොහොමද ළමයි දිග හොයන්නේ මම ඉතින් චාප කොටස දිග දුන්නේ නැහැ ඒක මම පරිධිවදී වෘතේ පරිධිය කියලා විතරද දුන්නේ එතනම ඕනනම් සටහන දාගෙන දීලා නැත්තරමයි මට හරියටම මම චාප කොටස අනිවාර්යෙන් ලියා ගන්න එක හරි චාප කොටස දිග වගේ කොහොමද තමයි මෙන්න මෙයා චාප කොටස නම් හරි චාප කොටස නම් පොඩ්ඩක් එතන සූත්‍රේ ගාව ලියා ගන්න චාප කොටස දිග හොයන්නේ නැටි අර කේන්ද්‍රික ඛණ්ඩයේ දිග හොයනවා වගේමයි එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ දිග හොයනවා වගේමයි මේ බලන්න අපිට දැන් ඒක වෙනම අපිට දෙන්නේ නැහැ සූත්‍රයක් විදියට. හැබැයි මතක තියා ගන්න ඕනේ මේ චාප කොටසක් නම් මේ විදියට. මෙයා ඊට නම් චාපය S නම් මම S කියලා ගන්නවා මේ චාප කොටස. අරය R නම් අපි දන්නා මේ මුළු වෘතයේම පරිධිය. මුළු වෘතයේම පරිධිය 2πr. 2πr S කියන එක හොයන්නද 2πr තමයි මුළු වෘතයේ පරිධිය. හැබැයි මුළු වෘතයේ පරිධියේ ඇවිල්ලා කියන්නේ මේ අංශක 360ටම අදාළ කොටසක් අපිට ඕන මේ තීට කොටසට අදාළ මේ තීට කොටසට අදාළ මෙන්න මේ දේ එහෙනම් 2πr වැඩි කරනවා 360න් තීට 2πr වැඩි කරනවා 360න් තීට එතකොට ඔබ තමයි සූත්‍රය එහෙනම් මේක දාලා දෙන ළමයි මේක පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න හොඳට පොඩු කරගෙන තියා ගන්න චාප කොටසක දිග හොයන හැටි 2πr වැඩි කරනවා 360න් තීට වල දන්නවා මේක නේද මම එක පැත්තක හදන්න ළමයි මෙතන දාලා මම හදනවා මේකට අදාළ ටික නැත්තම් මෙතන සූත්‍රයන් ගෑනේ 2යි 5 7 22යි r කියන්නේ 2යි ආවව 360 න් 60 ඒ වගේ කැරි කීයක් තියනවද චාප කොටස් දෙකක් නේ දෙකෙන් නැහැ මෙතන මේක දානවා 6යි එතකොට මෙතන මම මේක දානවා හරි මේක දානවා 2යි 7 22යි ආපහු 2යි
තුන්සිය හැට කියන්නේ එක යට හය වරක් දෙක නේ සුළු කිදී දෙවරක් මෙතන තුනක් කැපිලා ගියා තර මෙතන ඉන්නේ 24 දෙක 44යි 44 දෙක 88යි 88 විදිහම ආපහු සීතලව 88 විදිහම සීතල ඉස්සෙල්ලා මතක ඇති කාරණා 4.0 මේ රාවි 4.0 अवश्य ऋजुकोणाकार රූපේ දැක්වෙන්නේ ඍජු කෝණාස්වාකාර පිට්ටනියක් සහ පළල පැත්තකට යාව තන ඇති අර්ධ වෘත්තාකාර මල් පාත්තියක් පිට්ටනියක් මල් පාත්තියක් අයත් මුළු බිමෙහි වර්ගඵලය මුළු බිමෙහි වර්ගඵලය අපිට බොහොම ලේසි මාන බලුවා මම මේ ඉච්චා මාරු ගන්නක් නෙවෙයි මුළු බිමෙහි වර්ගඵලය එතකොට අපිට පේනවා මේ වගේ රූපයක් තියෙන්නේ ඍජු කෝණාස්වාර වර්ගඵලය කියන්නේ ළමයි 34 14 මුළු බිමේ වර්ග 30 වැඩි කිරීම 14 ට එකතු කරනවා මෙන්න මේ කොටස අර්ධ වෘත්තයක් phi r වර්ග බෙදීම 2 34 14 14 න් තියෙන බිඳුවයි 14 න් බිඳුව 14 න් තුන 42 ආ එකතු කරන්න phi 7 22යි අර මේක 17යි නේදම අරේ 7යි 7 වැඩි කිරීම 7 බෙදන්න 2. මේ 4 මේ 4 කැවිලා ගියා දෙවරක් මෙතන 11යි 11සරක් හද 77යි 420 දාන 77 කියන්නේ 497යි නේද? වර්ග මීටර. බොමලේසි. මේක බොමලේසි අපි ලරුවන්ට හදා ගන්න පුළුවන්. ඊළඟ පිට්ටනියෙත් මල් පාත්‍ය අතර වර්ගඵල අතර අනුපාතය. අන්න මෙන්න මේ වගේ ඒවා. මේ අනුපාතයක් කොහොමද බලන්නේ දැන් මේව තමයි මේ සිද්ධාන්ත නෙවෙයි දෙපොතේ අනුපාත වෙනවා ගණන් වලින්ම තමයි නෝ ප්‍රැක්ටිස් එක මොකක්ද මේ අනුපාතයක් කියන්නේ සර් පරිමිතිය අහන්නේ පළවෙනි එක පළවෙනි එක පරිමිතිය දාන්නේ ආරයි පරිමිතිය ආරයි කොහොමද ඔව් දෙවරු කොල අපරාධ කියන්නේ නේද හරි පරිමිතිය බොහොම ලේසි නන්නේ මේකේ 14 ඒවා 2යි එකන් ඊටවත් එකතු කරන් 34 2 එතකොට 28යි මෙතන වෙනවා 28යි 60යි එතකොට 88ක් කියනවා ඊට පස්සේ ඊට පස්සේ මේකේ මේක හොයන්න ඕනේ දෙපැත්තේ මෙන්න මේ තාපු දුර හොයා ගන්න ඕනේ ඒක මම හොයනවා මෙහෙම පැත්තකින් 25r මෙතන ගානමයි නේද 2πr 2πr කියන්නේ වෘතේ පරිධියනේ දෙකෙන් හරියට භාගය සමමිට දෙකට බෙදෙනවා එහෙනම් මෙලෙල මේ දෙක කරනවා 5r විතරයි ගන්නේ සංකේත වලින් යන 22 වැඩි කරනවා r කියන්නේ මේකේ අරය 4 4කට ගැලලා ගියා 22ක් එකතු 80ට 22 කියන්නේ 110යි ඉන්නේ මීටර 110යි මේක වර්ගඵලය අහලා නැහැ ළමයි නේද අයි කොහොමද මේක දැන් ඊළඟට මේ කතන්දරේ මල් පාතේ වර්ගඵල අතර අනුපාතය ආ වර්ගඵල අතර අනුපාතය අපි කවන්නේ නැහැ නේද මම මෙයාගේ වර්ගඵලය ගන්න A1 එහෙනම් බලන්න වර්ගඵල අතර අනුපාතයක් කියන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ ඒවා මේ A2 දැන් අපි දරුවන සමහර අය කැටලෙන්නේ අන්න ඒවා ඔයාල වර්ගඵල හොයන්න දැනගත්තට දුවේ මෙන්න මේවා කොටසක් අහනකොට නිකන් මේකේ තේරුම ගන්න අනුපාතය අනුපාතයක් කියන්නේ හැම වෙලාවෙම බෙදන්න බෙදීම නේද
මේ වර්ගඵල අතර අනුපාතය කියන්නේ මේකද මේ මේක බෙදීම මේක කියන එක. ඒ කියන්නේ මේ a1 බෙදීම a2. මේකම දක්වන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම a1ට a2 කියන්නේ. මේ 32ේ තේරුම. හරි මේ 32ේ තේරුම තමයි මේක බෙදන්න ඕන මෙන්න මේ පිටිපස්සෙන් ලියන එක. හරි අනුපාතයක් කියන එක හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. මොකද අනුපාත තියෙනවා අපිට ගොඩක් හම් වෙනවා ඉතින්. අනුපාත ගණන් හම් වෙනවා. එතන අනුපාතයක් කියන්නේ මොකද්ද? බෙදීමක් කියන එක හැම වෙලාවෙම මතක තියාගන්න. හරි? කොහේ හරි තරුවක් ගන්න මාර්ක් කරලා පැත්තකින් ලියාගන්න මේවා. මොකද මේකද මේ පුතේ සිද්ධාන්ත විදිහට අනුකම් දෙන්න ඕන කාරණා නෙවෙයි මේවා. නේද? අපිට සොළු කිරීමේදී හම්බ වෙන මේවා. නේද? හරි එහෙනම් අනුපාතයක් කියන්නේ මෙන්න මේක බෙදීමක්. එහෙනම් මේකට මේක බෙදලා දාගන්න ඕන අනුපාත 100 කියලා. ඉතින් ඒවත් ඔයාලා පුළුවන් ටක් දාලා a1 කියන්නේ එතකොට 14 වැඩි කිරීම 30 නේ තිබෙන්නේ. එතකොට 420ක් න්යා වෙන්නේ මේක 420. a2 කියන්නේ මේක 5r වර්ග බෙදීම 2. ඒ කියන්නේ 7 න් 22 වැඩි කිරීම r 7 වැඩි කිරීම 7 බෙදීම 2යි. මේක නම් ලැබිලා ගියා මෙතන 11යි 77යි. එහෙනම් මේ අනුපාතය මේ විදිහට දාන්න පුළුවන්. a1 බෙදීම a2 කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ 420 බෙදීම 77. සමහර වෙලාවට මේ ආකාරයෙන් දක්වනවා. හරි? එහෙම නැත්නම් අපිට පුළුවන් a1ට a2. මේ a1ට a2 කොහොමද a1 a2 එතකොට 420ට 77. මේ අදහස් දෙකම මතක තියාගන්න. මොකද සුළු කිරීමේදී මෙන්න මේ ආකාරයෙන් ක්‍රම තියෙනවා සුළු කරන්නේ. ගැටලු හම් වෙනවා. අනුපාතයේ මේ විදිහට ගන්න දන්නේ නැත්නම් එතනින් එහාට දරුවනේ හදන්න බලනවා. ඒක මේක මේ හොඳට මතක තියාගන්න. අනුපාතයක් කියන්නේ බෙදීම. එහෙනම් මේ විදිහට දක්වන්න පුළුවන් ඕක. මේ විදිහට දක්වනවා කියන්නේ මෙන්න මේ. මේ උඩින් තියෙන එකට මේක අනුපාත කරා මේ තියෙන. හරි? මේකට මේ. a1 a2 හරියට. ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට a2 ට සමාන්තරව මල්පාත්‍යයක් සකස් කර ඇතළු පාරේ වර්ගඵලය 69 ඉහත රූපේ මිනුම් මිනුම් සහිත පාරක දක්වන පාරේ වර්ගඵලය 60යි නම පාරේ වර්ගඵලය 60 මේක දක්වලා දෙන්නේ ඒ විදිහට සමාන්තර පිට්ටනියේ හරි මැදින් සර් කලරානේ වරුද සර් පන්නේ 14 මීටර විතර නේද ගන්නෙ मैदान सर दाहर වෘත කණ්ඩ මැද තියෙන එක ගන්න නෑ නේද මොකක් වදද පුතේ ආ පරිමිතිය වදද ඔව් සර් පරිමිතිය වදද ආ රයිට් රයිට් හරි හරි මෙතන මෙතන හොඳයි හොඳයි මෙතන 14 තියෙන එකයි එකයි ගන්න පුතේ පරිමිතිය පරිමිතිය හොඳයි මෙන්න මේක නේද පරිමිතිය ගන්න මේ විතර නේද මේ මේක දෙන්නේ නෑ නේද මොකද पारे वर्ग पाले मीटर हटना मिहित रूपे मत मिनुम सहित सामांतर हरिम दिन मलपाति पार सर पार सरस्कार मेघ
මේ දුක පාර 30ක් එනවා මෙන්න මේ දුර දෙකක් වෙන්න ඕනනේ මේක දෙකයි කියන්නේ මේ පැත්තට 6යි මේ පැත්තට 6යි ඕම විදිහට එන්නේ පාරනේ මේ මේ විදිහට අර පෙන්වන්න ඕන ළමයි ඒක right අවසාන එක 6 වෙනි එක බලමු අපිට අංගල ක්‍රීඩා පිටියක ඇති මීටර 400ක් වන දාවන පතයක සැලැස්ම රූපේ පෙන්වා දී අතරෙහි ඕනෑම අනුයාත දාවන තීරුවල කඩීරි දෙකක් අතර පරතරය 3.5ක් වේ රූප රූපේ පරිමාණයට අනුව නොමැත සියලු තරංගකරුවන් තම දාවන තීරුවේ මැදදී ඇති කඩීර ඔස්සේ මීටර 400ක් දුර දිවිය යුතුය දැන් ළමයි මේ ඇහිලා ප්‍රායෝගික සිද්ධියක් නේද අපි දන්නවා දාවන පතයක් හදලා තියෙන්නේ මේ විදිහට එතකොට නේද දාවන පතයක් හදලා තියෙන්නේ මේ විදිහට අපිට ඍජු කොටසක් පිනවන මීටර 100 100 දාපලා තියෙන මේ දෙස ඊට අමතරව මේ මේ විදිහට සමාන අර්ධ වෘත්ත කොටස් වලින් සමන්විත වෙනවා. ඒතකොට අර දුරම දැකලා ඇති නේද මේ මේ විදිහට දැන් මේකට मुकद එයාගේ මෙන්න මේ වට ප්‍රමාණය ගත්තොත් මෙයාට වඩා වැඩි. හැබැයි සියලුම තරඟ කරු දුවන්න ඕන නම් මීටර 400ක් නේද මීටර 400ක්. එතකොට එන්නේ ගැප් එක නේද? ඒ ගැප් එක එතකොට මෙයාගේ අඩු කර ගන්නවා. නේද? මේ විදිහට තමයි එතකොට ඒක නිසා තමයි මෙයා ටිකක් ඉදිරියට කරලා තියන්නේ. එතකොට මෙයා ගානට මෙතන ඉඳන් මෙතෙන් යනකොට අවසානට මෙතන ඉවර කරනවා නම් අන්න මීටර 400ට ඇවිල්ලා. නේද? මීටර 400ට ඇවිල්ලා. right. දැන් එතකොට මේකින් අහන දේ බලන්න රූපයේ පෙන්වෙති දාවන තීරවල අර්ධ වෘත්තාකාර කොටස්වල අරයන් R1 R2 5 ඇසුරින් ලියා දක්වන්න. අර්ධ වෘත්තාකාර කොටස් දෙකයිනේ දැන් තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටස් වල අරයන් නේද? අරයන් R1 සහ R2 5 ඇසුරෙන් ලියන්න. දැන් එතකොට මේකේ බලන්න දීලා තියෙන දත්ත ටික ළමයි මේ මෙන්න මේකේ මේ කඩේ යවන්න දෙනා මේක වගේ මෙන්න මේකේ ආරය දීලා තියෙනවා R2 මේ නෑ එයා R1 අනේ මම බලන්න මෙතන ඉඳන් මෙතෙන්න R1 කියලා දක්වලා තියෙනවා එතකොට මෙන්න මෙයාගේ R2 කියලා තියෙනවා පරිමාණයේ සීල් තරම් කරුවන් මීටර 400ක් දුවන්න ඕන. එතකොට පේනවනේ දුවේ පුතේ මෙන්න මේ කැලේ මේ බලන්න මෙන්න මේ කැලේ
मीटर सी आई क्या लगा है मिन्न में कोटा से में चार कोटा से दिखने में इधर में चार कोटा से जिन्हें मैंने लगता आर्द्र उर्ता कोटा से पारी दी आर्द्र उर्ता कोटा से पारी दी है सी या इधर मिन्न में मैंने यार बारे पारी नहीं करता पारी नहीं करता आधा आधा बरा टू फाइ आर विधिम देख नहीं आर्द्र उर्ता कोटा से एक इन बाग या मेरे बोले मेरी इन बाग समान है मीटर सी है एक मीटर सी है तुम है ना मीटर सी है ना अभी तो बोलो आम देंगे मीटर में क्या आरे लादे इसलार मम्मी देख रहे मेरे देखा बोला दाना फाइ आर या क्या रे आर वन समान है सी है ना आर वन समान है सी है ना आर वन क्या ने लामाई सी है वेदी में फाइ कोट्टा कि� अपने एक हारी, फिर मैं एक हारी इधर बोलूँ, देवनी तो कौन है? देवनी के बालों में आप ही, नहीं, देवनी ना, देवनी के मुंह तो कराना है, देवनी के तो कौन है? मैं बात देंगे, मित्र ने जैसे सीआई इन्होंने मैं आ, संपूर्ण में सीआई නේ මෙන්න මේවා c ය. එතකොට මේ කොටස විතරයි ඔය ඒක ඇල විතරයි c. එතකොට මේක තව අර මෙද මේකක් දක්වලා තිබ්බ නේද? දැන් එතකොට මෙන්න මේ පරතරය යාලා දක්වලා තියනවා ළමයි 3.5යි කියලා. මේ බලන්න मेन में रेखा देखा था पारा था मैंने कल्पारी लगाऊं कराना में रेखा भी इधर अरे में आर वन के इधर मेन में काढ़े इधर तो दूर है अरे में रेखा दीजिए तुम्हारी दशा में पाए उधर बना दे पहले तुम्हारे संग पाए ऐना लम्बा में के अत्तर में अत्तियां मैंने इधर कराने में आर टू क्या ने की है द R2 කියන්නේ R1 ට R1 ට නේද R1 ට එකතු කරන්න ඕන කීයද ළමයි 3.5 R1 ට 3.5 එකතු කරන්න අර ගාන දකින්න විතරයි ළමයි ඕන අපිට නේද ගාන දකින්න විතරයි R2 කියන්නේ නම් මේ R2 කියන්නේ දෙන්න මෙතනදී දෙන්න R2 කියන්නේ R1 ට මේ දෙන්න මෙතනදී මෙන්න මේ 3.5 එකතු වෙන්න ඕන දැන් R1 කියන්නේ මෙයා කියලා හොයාගත්තානේ එනම් අපිට පුළුවන් r2 සමානයි c ය බෙදීම 5 ධන 3.5 ඔන්න බලන්න ඉතින් බොහොම ලේසියෙන් අපිට r1 r2 ඔන්න ඉදිරිපත් කරා නේද බොහොම ලේසියෙන් අපි ඉදිරිපත් කරා ඉතින් බොහොම සරලයි අපි ඕක දකින්න ඕන මේව හොඳට කලබල නැතුව මේව දකින්න ඕන හොඳට ගන්න කියන්නේ ඒක අපතේ කියවන්න ඕන ඊළඟට බලන්න පළමු හා දෙවන ධාර්මන තීරු වල ආරම්භක ස්ථානයන් අතර පරතරය කොච්චර වෙන්න ඕන කියලා. ඊතර මෙන්න මේ ආරම්භක ස්ථාන අතර පරතරය කීයද වෙන්න ඕන කියලා අහන්නේ. ඒ කියන්නේ ළමයි දැන් මම කියවන්නේ නේද? මෙයා මෙතන මෙයා නම් සම්පූර්ණ 400ක් යනවා නේද කොහොමද? මෙයා සම්පූර්ණ 400ක් යනවා. හැබැයි මෙයා යන්නත් ඕන කොච්චරද? මෙයා 400ක් යන්න ඕන. එහෙනම් මෙයාගේ නේද? මෙයා දැන් 400ට වඩා වැඩි බව පේනවනේ. මේ දෙවෙනියක දෙවෙනි ප්‍රැක්කේ දුවන එක්කෙනා වෙන මෙයා 400ට වැඩිය සම්පූර්ණ රවුමක් ගියොත් යනවා අපි තමයි එහෙනම් කොච්චරක්ද මේ වැඩිපුර තියෙන්නේ කියලා බලමු මේ නේද කොච්චරක්ද වැඩිපුර තියෙන්නේ කියලා බලමු එතකොට මොකද කරන්න ඕනේ දැන් අපි හිතමුකෝ මෙයා දුවන්නේ මේ මෙයා දුවන්නේ දෙවෙනි ප්‍රැක්කේ දුවන කෙනා දුවන්නේ අපි හිතමුකෝ 450ක් ආව කියලා සම්පූර්ණ 450 නම් මේ දෙන්න අතර ගැප් එක කීයක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙයා මෙතන ඉන්නකොට මෙයා ඉදිරියෙන් ගිහිනවා මේ අතර පරතරේ 50ක් වෙන්නවා අන්න එතකොට මෙයා 50ක් දුවන්නේ නැත්තේ එයා ගන්න 400ක් වෙනවා එතකොට දැන් තර්කයේ පැහැදිලියද ඉවරයි දැන් තර්කයේ පැහැදිලියි මොකද කරන්න ඕනේ නම් දෙවෙනි ට්‍රැක් එකේ දුර හොයා ගන්න ඕන හරියටම නේද දෙවෙනි ට්‍රැක් එකේ දුර හොයා ගන්න ඕන කොච්චරක් තියෙනවා ආ එහෙනම් ඒ සහ පළවෙනි ට්‍රැක් එක අතර පරතරය තමයි එයා ඉදිරියෙන් ඉන්න ඕන
නේද හරි එහෙනම් මම මෙහෙම කරනවා තමයි බලන්න දෙවෙනි එකේ දැන් මෙන්න මේක අරවා ගත්තා නම් හරි නේද දැන් දෙවෙනි එකේ මේක අරවා ගත්තා හරි අර අතනින් ගන්න පුළුවන් අපිට එහෙනම් මම දෙවෙනි එකේ අපි හොයාගමු මෙන්න මේ දුර ප්‍රමාණය මම චාපතුර හොයනවා ළමයි 25r දාලා දෙවෙනි මන්තිරුවට දෙවන මන්තිරු ආරම්භම දිගෝ යන්න 2πr දෙකයි 5 r එනකොට දැන් මේ r 2 නේ දාන්න ඕන නේද r 2 මන් දාන්න යාලි මේ බලන්න සුළු වෙන හැටි දැන් දෙකයි 5 r 2 කියන්නේ අන්න අරය නේද මේ r 2 කියන්නේ 100 බෙදීම 5 දාන 3.5 5 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
මෙවරණ සුදු වෙන ඉන්ටරස්ට් දෙවෙනි මන් දින මේ කැලේ විතරයි මම හිමුවේ හරි දෙවෙනි මන් දින සම්පූර්ණ දෙවෙනි මන් දින වල දැන් මේ 25R කියලා දැම්මේ ළමයි මේ බලන්න මෙතනදී බෙදීම දෙකක් මන් දානවා මෙතන මේ බෙදීම දෙකක් 25R බෙදීම දෙකක් දානවා හැබැයි ඒ වගේම දෙකක් කැරලි තිනවන මේ පැත්තනොත් එනවා නේද මේ පැත්තනොත් එන නිසා මම මේක දෙකෙන් නැවත වැඩි කර ගන්නවා එතකොට මෙන්න මේ දෙකම මේ දෙක කැපිලා අපව 2πr විතරයි තියෙන්නේ හරි 2πr එකම එතකොට දෙවෙනි මන් තීරුවට දැම්මේ මෙන්න මේ කැල් දෙකේ දුරවල් දෙක තමයි මේ හොයාගත්තා හරි මේ කැල් දෙකේ දුරවල් දෙක හොයාගත්තා එකපාරම 2πr බෙදීම දෙක වැඩි කිරීම දෙක දෙකට දෙක කැපිලා දැම්මා 2πr2 වෙනවා මෙන්න මේ විදිහට සුළු කරා උත්තරය ආවා මේ බලන්න මෙන්න මේක සුළු කරගමු කා ටිකක් අපිට හරියට 200 දාන 7යි 5යි 7යි 5 කියන්නේ මේවා අතේ 22 දානවා මේ හතර කැපිලා යනවා 222යි ඔන්න බලන්න 222ක් වෙනවා දුර මම දැන් මෙන්න මේක මකලා දානවා දැන් එනකොට ළමයි මේ බලන්නකෝ මේ ට්‍රැක් එක මෙන්න මේ දෙපැත්ත දුරවල් දෙක කීයද මේ දෙපැත්ත දුරවල් දෙක විතරක් 222ක් එතකොට මේ දෙක එකතු වෙච්ච ගමන් මේ දෙවනි මන් තීරුවේ මුළු දුර දෙවනි මන් තීරුවේ මුළු දුර 222ට එකතු කරනවාද 100ව දෙකක් මේ මෙතන 100යි මෙතන 100යි 422ක් 422ක් දෙවනි මන්දිරයේ මුළු දුර 422ක් එහෙනම් පරතරය කියන්න ඕන පරතරය 400යි නමයි ගුවන්න ඕන ඇත්තටම නේද 400යි ගුවන්න මෙන්න 422කින් අඩු කරන්න ඕන 400ක් මීටර් 22ක් ඉස්සරහට යනවා මීටර් 22ක් ඉස්සරහට යනවා හරි මීටර් 22ක් යනවා ඉස්සරහට කියන්න ඕන මම නැවත සරයක් අපි දරුවන්ට ඕන පැහැදිලි කරන පොඩ්ඩක් අහගන්න මේක හොඳට හරි දැන් අහන්නේ මෙයා මෙන්න මේ ක්‍රීඩකයා හරි අපි දන්නා ඉස්සරහින් ට්‍රැක් එකේ ඉන්නගෙන ඉස්සරහින් ඉන්න ඕන දැන් ආරම්භ කියනට වඩා එහෙනම් දැන් මෙන්න මේ වගේ තැනක යා ඉන්නවා එතකොට මෙතන පළවෙනි එකේ නම් මෙතන ඉන්නේ මෙන්න මේ අතර පළතරේ වහන්නේ මම ඒක පොඩ්ඩක් හයිලයිට් කළාම පෙන්වන්න මෙන්න මේ පරතරය කීයද? ඔව් මේ පරතරය කීයද එතකොට? එතන මං කරේ ඉස්සෙල්ලා මේ මෙයාගේ දුර 400යි ළමයි. පළවෙනි ට්‍රැක් එකේ දුර අනිවාර්යයෙන්ම 400යි. ඒක දීලා තියෙනවා 400යි. දෙවෙනි එකේ දුර මං දුර හොයාගන්න සම්පූර්ණ දුර හොයන්න. එයා කොච්චර දුරයිද? හරි? එහෙනම් ඒක හොයන්න කරේ මෙන්න මේ කෑලි දෙක දැන් අපි ගැටලුවදී
මොකද මෙතන නම් මෙතන 100යි මෙතන නම් මෙතන 100 නිසා මෙන්න මේ කැලල එක ඔයාලා මේ එතකොට මෙන්න මේ එක කැලල 2πr බෙදීම දෙපාර මේ එක කැලලක් වෙන්න එතකොට 2πr පරි කියන වෘතේ භාගයක් දෙපාර ඒ වගේ කැලලි දෙපාර මේ එකපාරම ගන්න දෙකින් වැඩි කරලා මම ඒක තමයි මේ දාලා දෙන්නේ 2πr බෙදීම දෙක වැඩි කරනවා මේ දෙකන මේ දෙක කැපිලා ගියාම 2πr එහෙනම් 2πr කියන්නේ එතකොට ලොකු එකේ අරය r2 2πr2 දැන් r දෙකට අපි අගය ඉස්සලා හොයාගත්තනේ 100 බෙදීම π ධන 3.5 100 බෙදීම π ධන 3.5 එහෙනම් ඒක සුළු කරාද මේ සුළු බෙදීම පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ 2π මෙන්න මේක හබලා දාන්න පුළුවන් වරන් ඉවත් කරා ඉස්සලාම 100 එකකින් වැඩි කරා 2π 200 වුණා 200 5 බෙදීම 5 ඊළඟ මේක මේකෙන් වැඩි කරා පස්සේ 7යි 5 කියලා එනවා 5 ට 5 මෙතනින් කැපිලා ගියා 200 7යි 5 එහෙනම් 7යි 5 ට 22 දාපු ගම ඔන්න මේ මුළුමන් මේ මේ දෙකත් ගෑලේ විතර 222යි එතකොට දෙවෙනි මන් තියෙන මුළු දෙක කියන්නේ එතකොට ඔක්කොම අර මෙතන 200 එකතු වෙච්ච එකම 422යි එහෙනම් පළවෙනි මන් තියව 400යි දෙවෙනි මන් තියව 422යි කියන්නේ මෙයා මෙන්න මේ දර මේ 22ක් වෙනවා. අන්න එතකොට තමයි ආ 22ක් අඩුවෙන් ගන්නට මෙතන සම්පූර්ණයෙන් 400. නේද? ඉතින් දරුවනේ කොන්න ඔය විදියට තියෙන්නේ අපි ඒ ගන්න. right එතකොට මේ ගාන ළමයි විශේෂ ගානක් මේකත් එතකොට හරි මේකත් කවුද ළමයි මේ මයික් එක කොහෙලා තියෙන්නේ දැන් වරකට මම ඔය චැට් කරන්න දීලා තියෙන මගෙත් එක්ක විතරයි හරි අනිතයත් එක්ක චැට් කරන්න යන්න එපා මම ඒකට අනිතයාගේ චැට් ඔක්කොම මේවා අයින් කරලා දානවා right එතකොට ළමයි මෙන්න මේ විභාග මේක මේ කාටද වෙලා මේ අපි ඉගෙනගත්ත සිද්ධාන්ත කාරණා විතරයි මේක දෙන්නේ මේ අන්දමද උසස් පෙළ ගාන හරි 2000 මම මතක නැහැ 2017 මට ඉදින් මම මතක නැහැ 2017 හෝ 18 හරි 17 හරි 18 හරි ගාන තමයි මේ ඔය මං හැදුවේ ඉතින් මේ වගේ සරල කාරණු තමයි ළමයි තියෙන්නේ හරි දැන් මම අද දවසේ මම ටෙස්ට් পেපර් එක දැන් දෙනවා මේ වෙලාව හරි ටෙස්ට් পেපර් එක කරන්න ලෑස්ති වෙන වෙන ළමයි සියලුම දෙනා right ගානේලා අපි ලෑස්ති වෙමු අද දවසේ ටෙස්ට් পেපර් එක විනාඩි 12ක් 13ක් දෙන්නම් දැන් කරන්න ගන්න පටන් ගන්න මෙන්න මේක තමයි එතකොට අද දවසේ 5 වෙනි ටෙස්ට් পেපර් එක තියෙන්නේ එතකොට අද දවසේ සම්බන්ධ වෙච්ච පොඩ්ඩක් දරුවනේ මතක තියාගන්න දැන් මගේ වැඩේ කොහොමද යන්නේ කියන එක කියන්නත් එපා නේද එතකොට මේ දවස් ටිකට වල ගන්න ඕන පොත් දෙකයි එකක් ඇවිල්ලා අපේ සිද්ධාන්ත කරුණු කියන ගණන් පොතට ගණන් පොතක් ගන්න ඕන ගණන් කියන්නේ මේ දෙන්න. අර පොඩි රූල් අවශ්‍යතාවයක් නැහැ හරිද? පොතක්. ඒකට පොත කොයි සහ පොඩි පොතක් ඕන මූලික ගණිත සංකල්ප ඉගෙන ගන්න. මූලික ගණිත සංකල්ප ඉගෙන ඩියුට් එකක් තියෙනවා සහ මේ ටෙස්ට් পেපර්ස් ලියන්න වෙනම පොතක් අවශ්‍යයි පොඩි පොතක්. ඒතකොට මේ පොත් දෙක විතරයි අපිට තියෙන්න ඕනේ. හරි මේතර මේක ලියන්නේ අර පොඩි පොතේ. ඒතකොට ටෙස්ට් পেපර්ස් ලියන්නේ අපි පොඩි පොතේ. හරි? right. එහෙනම් දැන් ලියන්න පටන් ගන්න 7:26 වෙලාව. මම 7:40 වෙන්න අවශ්‍යතාවය වුනේ නැති වෙයි 36 වගේ වෙනකොට විනාඩි 10 ඉවර කරුනේ අපි දරුවෝ දක්ෂයිනේ right මෙන්න දාලා තිනා පළවෙනි මූලික ගණිත පරීක්ෂණ අංක 5 කියලා දාලා පටන් ගන්න සටහන් ලියන්න හදාගෙන හදාගෙන යන්න ටයිම් එක වැදගත් හරිද ටයිම් එකවත් වැදගත් වගේම තමයි නිවැරදි වෙන්නත් ඕන
නේද අනිවාර්යයෙන්ම නිවැරදි වෙන්නත් ඕන ළමයි හරි ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න තමන්ගේ මේ ස්පීඩ් එක වගේම හරි කර්ම වෙන්නත් නිවැරදි උත්තර වෙන්නත් ඕනයි ඕන දිනවා හදාගෙන යන්න බලන්න මගේ මුල් ගණන් 4 ඉවරයි දැන් මම ඉත අවසාන ගණන් 6 දැම්මා
සේක පැහැදිලි නෑ මොකද පුතේ කියවෙන එක බැරි නැත්te කිව්වේ පුරුෂක සංයෝග මේ කාලේ අපි දෙන ශක්තිය වගේ නේද ඉති ශක්තිය කියන්නේ ඒක තමයි
तुना एक्स वर्ग ऋण एक्स धन देख मौलिक भौतिक विद्यास गणित පනහකට 55 අතර නේද තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ බෞද්ධ විද්‍යාව සහ ගණිතය. ඉතින් ඒ කොටස නැතුව ළමයි අපිට අර අපේ ටාගට් එකට අපි ඉලක්කෙට යන්න බැහැ. ඉතින් ඒක හැදෙන්න නම් ඒ ටාගට් එකට යන්න නම් අපේ අනිවාර්යයෙන්ම අපේ ගණිත දැනුම කියන එක තියෙන්න ඕනේ. නේද? අපිට අපි හිතන විදිය පොඩ්ඩක් වැඩි කර වෙනස් කර ගන්න ඕනේ. නේද? ඒ ආකාරප හදා ගන්න ඕනේ. ඒක නිසා ඒ ස්පීඩ් එක හදාන්න තමයි තමයි මෙන්න මේ මං ගණන් ටිකක් දුන්නේ. බලමු අපි පළවෙනි එක ඉඳන් එහෙනම් හදමු දැන් බලන්න පළවෙනි එක තියෙන්නද කොට x ඍණ 1 x ඍණ 2 සාධක සමානයි බිඳ විසඳන්න තියෙන්නේ නැති මේවා විසඳීමට ලොකු මහන්සියක් ගන්න ඕනේ නැහැ අපි මේ වරහන් දෙක සමානයි බිඳුවට කියන්නේ x ඍණ 1 සමානයි බිඳුව 4 x ඍණ 2 සමානයි බිඳුව. එතන ඒ කියන්නේ x සමානයි 1 හෝ x සමානයි ධන 2 වෙනවා. ඉතින් ඔබ තමයි උත්තරය. ඒක. දැන් ඊක දින සාධක සොයන්න පුනා x වර්ග ඍණ x ධන 2. සාධක සොයන්න. ඉතින් ඉතින් අපි දන්නවා සාධක හොයන්න මැද පදය දෙකට කඩා ගන්න ඕන. මොකද ගුණිතය මෙහා එන විදිහට සහ එකතුව මැද පදය එන විදිහට ඉතින් මං තව කෙටි ක්‍රමයක් දැම්මන් කියලා දෙන්න මේ විදිහට ළමයි අනිවාර්යයෙන්ම සාධක දෙකක් මේකේ තියෙනවානේ මේ විදිහට සාධක දෙකක් තියෙනවා වරහණක් දාගත්තා මම ඊට කලිනුත් කිව්වා මෙන්න මෙතන මෙන්න මේ ඉලක්කම් එක වැඩි වෙලා තමයි මෙන්න මෙයාව හැදෙන්නේ ඒ කියන්නේ 3x වර්ගය 3x වර්ගය හැදෙන්නේදී ඉප ක්‍රමයයි දෙන්නේ 3x සහ x දානවා ඊළඟ මෙන්න මෙතන දාන පද දෙක ගුණ වෙලා තමයි ළමයි මෙන්න මේ දෙක ඉලක්කම හැදෙන්නේ ධන දෙක එහෙනම් දෙක හැදෙන්න තියෙන්නේ දෙවරක් එක විතරනේ. ඉතින් ඒක නිසා දෙවරක් එක දාන්න පුළුවන්. හැබැයි දානකොට නේද? මේ මම දාන ඉස්සරහම දෙවරක් එක දානවා. හැබැයි දැන් බලන්න ඕනේ මෙහෙම දැම්මඩ මින් මැදපදේ එනවද කියලා. මැදපදේ එන්න ඕන එකතු කරලා හරි අඩු කරලා හරි. නේද? 2යි 1යි 3යි. දෙකෙන් එකක් ගියාම එකක්. මේ මෙතනදී දෙකේ සංගුණක එහෙනම් එක එනවා. එහෙනම් එක එන්න නම් ඍණ 1 එන්නේ. එහෙනම් ලොකු එක කෙනා ඍණ වෙන්න ඕන. ඒ කියන්නේ දෙක ඍණ වෙන්න ඕන. එන්න මෙහෙම දෙක ඍණ මෙයා ධන වෙන්න ඕන. හැබැයි පොඩි කේස් එකක් නේද එතන ලවන්න. ධනයි ඍණයි වුණාම මෙතන ඍණ වෙන්නේ. නේද? මෙතන ඍණ වෙන්නේ. අන්න ගැටලුවක් තියෙනවා දැන්. නේද? එහෙනම් මේකේ පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. මේ ගැටලුවේ මේ ගාහන නේද? මේ පදේ ආවට ධනයි ඍණ දෙකක් ප්‍රමාණය එන්නේ මෙතන. ඍණ දෙකක් වෙන්නේ මොකද අනිවාර්යයෙන්ම ළමයි මෙතන ඍණ වෙන්න නම් නේද මෙතන ඍණ වෙන්න නම් එක්කෝ දෙකම ඍණ වෙන්න ඕන නේද එක්කෝ දෙකම ඍණ වෙන්න ඕන නැත්නම් දෙකම ධන වෙන්න ඕන මේ ධන එකක් ධන හෝ ඍණ වෙන්න එපා එහෙම වුණොත් නම් ඔන්න දෙකම සංඛ්‍යා දෙකම ධන ඍණ වුණොත් නේද දෙක සංඛ්‍යා දෙකම ඍණ වුණොත් ඍණයි ඍණ ගුණවල ධන එනවා හැබැයි දෙකම ඍණ වෙලා ළමයි මෙන්න මේ ඍණ එකක් ඇදෙන්නේ නැහැ මේ ගැටලුවේ පොඩි මේකක් තියෙනසට සාධක සම්බන්ධයෙන් මේ සාධක සම්බන්ධයෙන් මෙන්න මේ මේක එන්නේ නැහැ ළමයි මේ මේක වුණාම 3x වර්ගයයි මෙතන ඍණ 2x මෙයා වුණාම ධන 3යි ආ නෑ නෑ මේ දෙක මාරු වෙන්න පුළුවන් නේද අපිට දෙවරක් එක ආරයි බලන්න අපිට එවරම මෙතන 3යි මෙතන මේකේ නෙවැඩි වුණා 3යි x හැදෙන්නේ එහෙනම් මෙයා මෙව වුණා ඍණ 2යි x දැන් මේ දෙන්න මාරු වෙන්න ඕන හැබැයි මාරු වුණා තමයි ඍණ 3යි x
धन देखा ये मैं देखूँ ना मैं धन आए दिन आए दिन मैं इन्हें मित्र लाखों ने प्रश्न आते ही ना लगाए मैं गैटर लूँ थोड़ी गैटर लूँ यार अंदर तीन आले देगी एक आ इन्हें भी है प्रश्न इन्हें सालों में मर्दाव की भी देनी नहीं की ला एक्स दाना एक देखा दाना तून की ला दार देना काउरारी देखा दाना तून देखा दाना तून किया नहीं बोलते इधर एक्स को एक देखा ही एक्स दाना तून आता मेरे को तो एक अभी इतना मिल जाए साथ में देखे मेरे मेरे लाखों ने अवला तीन हमें मेरे एक अगर मैं तेरे प्रश्न दिए मेरे को तो गैटरों के वैराग्य दाखन जब मम्मी के गाते इतना भाई मे पोता किंग गाते ये मम्मी पोते दिए ने कभी रोन जब मामू इसके अंकल लड़ाम दिए देखने सा एक के मुखाखारी एक के दोष एक तमा दिवला दिए नितने गैटर व्यार ये के अभी डर कराने दिया अपने एक मां शुरू कर लो बाला ने तो तमा दें राइट शुरू कराने बाला ने मेक वो मित्र दाने वाला भाई मां एक गाना का मां शुरू कराने तो अदला बाला ने तो तमा दाने के लिए मेक टाइप पे के गाना की सा अपने बदला की सा तमा हम दान दे देखने सा मित्र नितना मां अदला बाला ने मेवा मे हरी ने इनवाद नेम द की ने अरे මෙතන ඉතින් මාත් මේක ඉස්සෙල්ලා පාර සුරු කරා. හරි. ඉතින් ඒක නිසා මම අර අපේ පාඩම් වලට ගලපෙන නිසා තමයි මම ඒක පොත්වලින් ගන්නෙ තමයි. හරි මේක තුන්වෙනි ගණන බලන සුරු කරන්න මේක තියෙන්නේ 1 යට 2x 3 1 යට 3x. එතන මේක වැරද්ද ළමයි මෙන්න මේ ගණන දෙක. මේක ඍණ දෙක උනානම් ගැටලුවක් නෑ අපිට උත්තරේ එනවා තමයි. හරි මේක සුරු කරන්න දෙන අපි දාන පොදු හරය ගන්න තියෙන්නේ. එතන පොදු හරය ගමු මේක x පදයේ නියත නිසා x තියෙනවා. සංඛ්‍යා දෙකට 6. එහෙනම් 6x ගන්න පොදු හරයට संख्या साधक होयादी हा की साधक होते हो एक तेरो में ने मैं कहता है ना वाले को नहीं तो देने में हमारे जाएंगे वो कि मैंने मैं अभी मूल का देवर पे जाने के लिए दिए ना मैं बोला को साधु भाई तो मैंने मैंने दिए ना मैं देन मैं कि मैं मित्र ना देने गुनीत्याक में नहीं मैं गुनीत्याक नहीं देने ये तो कोटा गुनीत्याक ती है ना कोटा मित्र बिंदु මේ පැත්ත වරහන බිඳුව ගන්න එකයි දෙකෙන් එකක් තමයි බිඳුව වෙන්නේ බිඳුව වැඩි කිරීම මේ පැත්ත සංඛ්‍යාවත් විදහාගත් විපත් ඒ බිඳුවයි දෙකෙන් එකක් බිඳුව උනා නම් ඇති ඒකයි අපි කරා හොදාන්නේ දෙකම බිඳුව වීමට අවශ්‍ය නැහැ හා කියලා දාන්නේ අපි දෙකම බිඳුව උනා නම් සහ කියලා ඉන්නේ මොකක් හරි ඒකයි මේකයි හා කියලා දාන්නේ කරන්නේ අපි එතන හෝ කියන්නේ දෙකෙන් එකක් එතන ගුණිතයකදී දෙකෙන් එකක් බිඳුව උනා නම් ප්‍රමාණවත් ඒක නිසා අපි හොදාන්නේ නැත් මම තියාගන්න එක හරි प्रश्न अंतका අනුක්‍රමණය තමයි අපිට හොයන්න ඕනේ. මේක අනුක්‍රමණය හොයන්න ඕනේ. ඉතින් අනුක්‍රමණය හොයාගන්න අපිට පුළුවන් තමයි මෙන්න මේ රේඛා අක්ෂ හරි රේඛාව දිහා දිනවනේ. මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යනවා. මොකද ලක්ෂ්‍ය? 3,4. නේද? 3,4 ලක්ෂ්‍ය යනවා. ඉතින් මෙයා 3,4 තුලින් යනවා කියන්නේ තමයි මෙන්න මේ සමීකරණය. හරි මෙන්න මේ සමීකරණය මෙන්න මේ ලක්ෂ්‍ය තෘප්ත කරන්න ඕන. තෘප්ත කරන්න ඕනේ කියන්නේ
මේ අපිට ආදේශ කරන්න පුළුවන් එහෙනම් y වලගේ 4යි m වාරයක් x කියන්නේ 3යි ඍණ 2යි අන්න එදෙනි පේනවා නේද දැන් m හොයාගන්න පුළුවන් අපිට එහෙනම් මෙතන එනවා 3m සමානයි 4 ධන 2 එහෙනම් m සමානයි 4 2 6යි 6 බෙදීම 3 කියන්නේ අනුක්‍රමයේ 2යි මොන වරණ අනුක්‍රමයේ ආවද දැන් ඔබලේ සීනම් අපි දැක්කා මතක තියාගන්න ඔය ක්‍රමය යම්කිසි ලක්ෂයක් කරහා යනවා නම් රේඛාවක් අනිවාර්යයෙන්ම ඒ ලක්ෂය කණ්ණාංග විසින් රේඛාව තෘප්ත කරන්න ඕන සමීකරණය තෘප්ත කරන්න. ඒකන ආදේශ කරන්න පුළුවන් කියන්නේ. පස්සේ නිකන් බලන්නකෝ වර්ගඵල 880ක් වූ ඍජු කෝණාස්ත්‍ර කඩදාසිය පතුලේ 14ක් වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. වර්ගඵල 880ක ඍජු කෝණාස්ත්‍රයක්. ආ ඍජු කෝණාස්ත්‍රය මෙහෙම රූප එකපාරම ඔබට එන්නේ නැත්නම් ඇඳ ගන්න මේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨය ආවරණය කරනවා මෙන්න මෙහෙම 880ක් වන ඍජු කෝණාස්ත්‍රය නේද පතුලේ හරිය 14ක් වූ උත්තර සිලින්ඩරයක් හරියටම වක්‍ර පෘෂ්ඨය වැහෙන විදිහට අලව ගන්න අපි දන්නවා ළමයි මෙයාගේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ දිග ඇරියම ඍජු කෝණාස්ත්‍රයක් එහෙනම් මෙයාගේ වක්‍ර පෘෂ්ඨය 2πr සමාන වෙන්න ඕන නේද මේ 880ට ඕකනේ තර්කය නේද නේ ඕක තමයි තර්කය එහෙනම් දෙවර 5 7 22යි අරය අරය එතකොට ළමයි මෙතන 14යි අරය 14යි උස තමයි අපෙන් වහන්නේ 880යි නම් සුළු කරන්න දැන් මේ මේ දේව හතරක් මෙතන දෙකක් මේ බලන්න 22ක් මෙතෙන්නම 4යි එතන බිංදුව දිනක 40යි එහෙනම් x සමානයි මෙතන 4යි x තියෙන්නේ 40යි එහෙනම් x සමානයි 10යි ඔන්න 10යි මොකද දෙසිය අපි කියුවා ආරෝහණ පිළිවෙලට ලියා ඇති දත්ත 23ක මුල් දත්ත 12 දක්වා කියනවලු. එම දත්ත 23යි මධ්‍යස්ථයේ සහ පරම චතුර්ථකය. මධ්‍යස්ථය කියන්නේ අපි දන්නවා මධ්‍යස්ථයේ මැදාගය. මැදාගය කොහොමද කියන්නේ මැදාගය අපි දන්නවා තමයි දත්ත ගණන ඉන්නාන එන්නන 1 බෙදීම 2 වැනි දත්තය තමයි කවුද මධ්‍යස්ථය කියන්නේ MD මීඩියන් එක අපි කියන මධ්‍යස්ථයේ මීඩියන් MD හරි MD කියන්නේ මැනේජින් ඩිරෙක්ටර් එහෙම නෙමෙයි හරි එහෙනම් මෙතන M කියන්නේ දත්ත 23යිනේ තියෙන්නේ 23 දාලා 1 බෙදන්න ඕන 2ට වැනි දත්තය හරි මෙතන එන්න ඕන වැනි දත්තය අනිවාර්යෙන් මොකද මේ මෙයාගේ උත්තරේ 24 බෙදීම දී කියන්නේ 12 12 වැනි දත්තය දොළොස්සෙන් දත්තය දැන් දොළොස්සෙන් දත්තය කියන්නේ ළමයි බලන්න කීයද කියලා එන්නේ මෙතන හරියට 1 2 දත්ත 12 හරියට බෙදලා තියෙන්නේ නේද එහෙනම් මුල් දත්ත 12 කියන්නේ හරියට 15 උත්තරේ 15 ඔන්න 15 හරි ඒක අහන පළමු චතුර්ථකය මේ පළමු චතුර්ථකය කොහොමද වෙන්නේ ඒක අතුරු ගන්න ඕනේ මේ චතුර්ථකය වන්නේ q 1 ය බලන චතුර්ථකය පළවෙනි චතුර්ථකය කියනවා හරියටම දත්ත සංඛ්‍යාව 4කට බෙදෙන ස්ථානය එහෙනම් n ධන 1 බෙදීම 4 වැඩි දත්තය එහෙනම් n ධන කියන්නේ 23 ධන 1 බෙදීම 4 වැනි දත්තය. ඒ කියන්නේ 23 24 6 වෙනි දත්තය නේද ළමයි? 6 වෙනි දත්තය. කවුද ගන්න 6 වෙනි යෝකේ? 2යි 7 2යි 4යි 6 කියන්නේ 8 වෙනි යනේ. 8 වෙනි ය. 8 අංක 8 කියන එක තමයි මම පළවෙනි චතුර්ථකයේ වෙන්නේ. 8. එහෙනම් ඔන විදිහට අපි ඒකත් ඉවර කරමු. හරි එතකොට ඊළඟ එක බලන්න මෙහි දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර 7ක් වූ අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයෙන් සමන්විත සංයුක්ත රූපයක්. මේක මුළු රූපේ වර්ගඵල. ඉතින් බොහොම ලේසියෙන් අපි වර්ගඵල හොයන්න දැන් දන්නවන්නව නේද? එහෙනම් බලන්න ත්‍රිකෝණයේ වර්ගඵල වෙනවා ඉස්සරහ දෙකෙන් එකයි ආධාරකය මේක හැටියට 7යි 7යි 14යි නේද? 14යි සම්මෝස 7යි. එතකොට අපි දැන් අර්ධ වෘත්තයක් 2π අනේ πr වර්ගය මෙදීම දෙනවා. දැන් බලමු මෙතන ආදේශන 4ක 49යි එතන ආවා. 7 22 r කියන්නේ 7 වැඩි කිරීම 7 බෙදන්න ඕන 2. මේ අතර මේ දෙක කරලා දෙවරක් මෙතෙන් 11යි 77යි 49 දාන 77 97 16යි 12යි 126 දෙනවා. ඕම විදිහට දෙනවා වර්ගපද. ඒ සරු කිරීමේ මොනවාරි මම ගැළමුවක් තිබ්බොත් තමයි වලක් කියන්න ඕනේ එක මම වලක් කියන්න ඕනේ එක
right ඊළඟට අටවෙනි ගාන බලන්න b සිටෙහි අවරෝහණ කෝණය අපිට වැදගත්ම ත්‍රිකෝණමිතිය යටතේ ඔන්න ඔක්කී කියලා ගන්නවා ඒකයි මම මේ ප්‍රශ්න දෙන්නේ පොඩ්ඩක් හරි මෙන්න මේ ටික අපිට වැදගත් මේ ආරෝහණ අවරෝහණ කෝණ බල 11 අතර දිගණයක් තියෙනවා නේද නේද මෙතන අංශක 20යි මෙතන අංශක 15 BC AD එතකොට B සිට Aහි අවරෝහණ කෝණය අහනවා B සිට Aහි අවරෝහණ කෝණය B සිට Aහි අවරෝහණ කෝණය අපි දන්නවා මේ අවරෝහණ කෝණය කියන්නේ මොකද ළමයි ආ අවරෝහණ කෝණය කියන්නේ මතක තියාගන්න යම් කිසි අපි දන්නවා උඩින් ඉඳන් අපි හරි ඉහළ ඉඳන් හරි පහළ වස්තුවක් දැස බලනකොට මෙන්න මේ අපි මෙන්න මේ වගේ ඉහළ ඉඳන් මෙන්න මේ වගේ පහළ වස්තුවක් දැස බලනකොට මන්න මේ ඇස් මට්ටමත් එක්ක අපි ඇස් මට්ටම කියන එක ගන්නවානේ මෙන්න මේ ඇස් මට්ටමත් එක්ක හදන කෝණය තමයි කියන්නේ අවරෝහණ කෝණය මෙන්න මෙයා තමයි අපි කියන අවරෝහණ මේ ඇස් මට්ටමට වඩා පහළින් පීඩි වස්තුවක් දැස අපි බලනකොට මෙන්න මේ ඇස් මට්ටමත් එක්ක හදන කෝණය ඒතර ආරෝහණ කෝණය කියන්නේ අපි ඇස් මට්ටම මෙහෙම උඩ නම් මේ ඇස් මට්ටම මෙයා නම් මේ මෙතන ඉඳන් නම් අපි බලන්නේ ඇස් මට්ටමට වඩා උඩින් තියෙන වස්තුව මේ දෙන්නේ මෙයා දැස මෙහෙම බලනකොට අපේ ඇස් මට්ටමත් එක්ක මෙන්න මේ හදන කෝණය ආරෝහණ කෝණය ඇස් මට්ටමට වඩා උඩින් ඉන්න ඕන ආරෝහණ කෝණයක් හදන්නේ ඇස් මට්ටමට වඩා උඩින් වස්තුව දැස බලනකොට අවරෝහණ කෝණයක් හදන්නේ ඇස් මට්ටමට වඩා පහළින් වස්තුව දැස බලනකොට හරි පහළින් පිට වස්තුව දැස බලනකොට එහෙනම් මෙතනදී මෙන්න මේ බලනවා මේ විදිහට ඇස් මට්ටමට වඩා පහළින් පිටි වස්තුවක් එහෙනම් BC ද AH අවරෝහණ කෝණය කියන්නේ ඇත්තටම මෙයා ළමයි මේ කෝණ ඉතින් මේ කෝණ කියන්නේ තමයි ගන්නනේ මෙයා 20 නම් මෙයා 20 ඒකාන්තර කෝණ නිසා එහෙනම් අංශක 20යි පළවෙනි කෝණසට පළවෙනි එක 20යි CC ද AH අවරෝහණ කෝණය AH අවරෝහණ කෝණය කියන්නේ ඇස් මට්ටමට වඩා උඩින් බලනකොට මේ මෙතන ඉඳන් බලන්නේ තමයි මෙයා දැස බලන්නේ ඇස් මට්ටම කියන්නේ මෙන්න මේ කෝණය තමයි අහන්නේ ඇස් මට්ටමත් එක්ක හදන්න ඕන 15 ඒක හයිලයිට් කරලා තියාගන්න ඕන ඔබ වැදගත්. මෙතන උත්තරේ 15යි. මේ දෙකට 15. ඒක දෙවෙනි කොටස. දෙවෙනි කොටසට 15. හරි. ඊළඟට 9 වෙනි එක දාහක ටැංකියක් සම්පූර්ණයෙන්ම පිළවෙලකට ගතවන කාලය මිනිත්තු 20 කට ලීටර 1000ක හරිද ටැංකියේ ජලයේ ගලා යෑම සීග්‍රතාවය මිනිත්තුවට ලීටර වලින් කීයද මිනිත්තුවට ලීටර 1000ක් පුරවන්න ළමයි මිනිත්තු 20ක් යනවලුනේ එහෙනම් පරිමාව නේද බෙදන්න ඕන මොකෙන්ද කාලෙන්නේ අපි සීග්‍රතාවයන්නේ අපි අහන්නේ නේද සීග්‍රතාවය හැම වෙලාවෙම හොයන්නේ ළමයි කාලයෙන් බෙදන්න ඕනේ එහෙනම් මුළු පරිමාව 20ක් පුරවන්න ලීටර දා කාලය ගන්නවලු මිනිත්තු 20ක් එහෙනම් මේකට බිඳුවයි 100යි 50යි ලීටර මිනිත්තුවට මේ මෙයා උඩට යනකොට ඍණ 1 වෙනවනේ mm ඍණ 1 මිනිත්තුවට mm කියන්නේ මිනිත්තු කියන එක සංකේතවත් කරලා දෙනවා ඍණ 1 මිනිත්තුවට ලීටර 50යි සීතරාව පරිමාව කාලයෙන් බෙදන්න ඕනේ මෙන්න සීග්‍රතාවය ගන්න. අදාල. එහෙනම් මොන විදිහට වෙනවා ළමයි? ඒවා හරියට මේ මූලික සංකල්පම හරියටම අල්ල ගන්න ඕනේ. එතකොට අපිට මොන මේකක්වත් අමාරු වෙන්නේ නැහැ. ඊළඟ අවසාන එක බලන්න මෙන්න මේක 3 x වින 2 දන්දර්ශක සයිකල් නිය. දැන් මෙන්න මේක ඔයාල ආවෝද කරගත්තේ කොහොමද දන්නේ නැහැ මේ මෙතන තියෙන ළමයි මේකේ තුන්වෙනි මූලය කියන එක නේද ඔය තියෙන්නේ දාන දර්ශක සාහිත්‍ය වල ලියන්න කියන්නේ තුන්වෙනි මූලය කියන එක නේද අපිට ටිකක් තුන්වෙනි එක තියෙන හරියට ටිකක් ළඟට ලියුවනම් හොඳයි මම මේක අදහස් දෙකම විස්පහැදලි කරන්න නම් ඔයාලා මොකද දර්ශක නීති හරියට දැන ගන්න ඕන කවුරු හරි මෙහෙම හිතුවා නම් තුන වාරයක් වර්ගමූල x වෙන දෙක කොහොම නම් දැනගත්තේ මේක සුළු කරන්න ඕන මෙහෙමයි නේද මොකද මේක මේ තුන හරියටම ටිකක් ළඟට නැති නිසා මම මේ කියන්නේ හරි මෙහෙම තිබ්බොත් මේක සුළු කරන්නේ මෙහෙම තුන් වාරයක් අපි දන්නවා x ඍණ 2 භාගය
මේ වර්ගමූල ලකුණ කියන්නේ මොකද තමයි භාගය භාගයනි බලන්න මෙහෙම ඕනේ මෙහෙම නම් එතකොට මෙන්න මේක සුළු වෙනවා මේ දෙක කියලා කියලා තුන වාරයක් x 1 එහෙම වුණොත් දැන් ධන බලය බලයක් විදිහට මේ ලියන්න කියන්නේ එහෙනම් අපිට ඍණ ධන කරන්න පුළුවන් මෙයා යට යටට ගෙන ඉන්නවා 3 වෙදී මේ ඕ මෙන්න මේ ආට හරි මේක හිතුවොත් මේ විදිහට x 3 දෙකේ තුන්වෙනි මූලය මේ ගන්න තුන්වෙනි මූලය කියන එක මේ ළඟට කරලා තියෙන්න එපා මෙන්න මේ තුන්වෙනි මූලය කියලා තිබ්බෝ ඒක තේරුම තමයි x 3 දෙකේ හරි තුන්වෙනි මූලයක් කියන්නේ ළමයි තුන්වෙනි එක්වෙනි බලය හරි දෙවෙනි මූලය කියන්නේ භාගවෙනි බලය ඒ කියන්නේ අර වර්ගමූලය කියන්නේ දෙවෙනි මූලය එතකොට හතරවෙනි මූලය මෙහෙම තිබ්බොත් මෙතන හතර කියලා දාලා තිබ්බොත් හතරවෙනි මූලය හතරෙන් එක්වෙනි බලය නේද ආනි එහෙම තමයි මේ කියන්නේ මූලයේ තුන්වෙනි මූලයේ කියන්නේ තුන්වෙනි එක්වෙනි බලය. එහෙම වුණොත් මේක ලියන්න පුළුවන් ළමයි x වල මේ ಗುಣ වීමක් තියෙන්නේ මෙතන ಗುಣ කිරීමක්. ඍණ 2 ಗುಣ කිරීම තුන්වෙනි එක. එතකොට ඍණ 2 බෙදීම 3. දැන් ඍණ 2 බෙදීම 3 ගණන් කරන්නේ කොහොමද? මේක පහළට ගේනවා. 1 යට එතකොට. 1 යට x වල 2 බෙදීම 3. මෙන්න මේ දාර්ශනික නීති හොඳට දැනගෙන ඉන්න ඕන නම් ළමයි. හරි? දාර්ශනික නීති දැනගෙන තියෙන්න ඕන. මේකෙන් 10යි 5යි හරි ගියේ නේද 10යි 4යි හරි ගියේ ප්‍රශ්නයක් කරගන්න බලමයි මම හැම දවසකම මේ බේසික් ටික උගන්වනවා අනිවාර්යයෙන් මොකද මේ බේසික් එක නැතුව ගියොත් තමයි ළමයි අමාරු වෙන්නේ මොකද අපි යන්නේ අපේ ඉලක්කයක් තියාගන්න නේද අනිවාර්යයෙන්ම මගේ දින පන්ති එන සහභාගී වෙන සියලුම දරුවෝ ඉලක්කය වෙන්න ඕන නේද මේ අවුරුදු දෙක තුර තමන්ගේ මේ 2023 විභාගයේ මොන දෙන විභාගයේ ඒ තුන කරන් තමන් විශ්වවිද්‍යාලේ ආරම්භ නේද මම ඒක විතර මතක් කරනවා ඒක තමයි ඔයාලගේ ජීවිතයේ පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ඉලක්ක තුනම වෙන්න ඕන මේ අවුරුදු දෙකේ වන් කියන්නේ නේද මේ අවුරුදු දෙකෙන් පස්සේ ඕනම එක නේද ඕනම එකක් වෙන්න පුළුවන් මොකද මේ අවුරුදු දෙක තුළ තමන්ගේ මේ අනාගතය හරියට හදා ගන්න ඕන එතනින් එහා තමන්ගේ අනාගතය තමන් විශ්වවිද්‍යාලේ තේරුණාට පස්සේ තමයි ආයෙ දෙමාපියෝ පරිපිටි පස්සේ ඉන්න අවශ්‍යතාවය නෑ තමන් දන්නවා තමන් කොහොමද ජීවිතේ ඉතුරු ටික හදා ගන්න කියන්නේ මෙතනින් පැන ගන්න තමයි අමාරු දෙගනිසා මේ ටිකේදී ගුරුුරු කියන දේවල් අහගෙන හරියට දෙමාපිය කියන දේවල් අහගෙන තමන් ඉලක්කයට තමන් යන්න ඕනේ නේද මේ කාලයකට හොඳ කාලයක් තියෙන වැඩ කරන් තමන් නිස්කලංකව ඉතින් ඒක නිසා තමන් හරියට වැඩ ටික මහන්සිලා කරන්න ගන්න නේද එහෙම වුණොත් තමන්ට බැරි වෙන එකක් නැහැ තමන් ගැර ඉලක්කයට යන්න ඉතින් මේක අහගෙන ඉන්න අපේ දෙමාපියන්ටත් මම මේ කියන්නේ අපේ ආදර දෙමාපියෝ නේද තමන්ගේ ළමයා පහේ ශිෂ්‍යත්වේ පාස් කරන්න කොහොම හරි උනන්දු වුණා ශිෂ්‍යදර මහන්සි වුණා එද ඊට පස්සේ සාමාන්‍ය පෙරට කොහොමාරි ළමයා එක් කරගෙන ගියා ක්ලාස්වලට දාලා කොහොමාරි උනන්දු කරලා මහන්සි කරා හැබැයි හොඳට මතක තියාගන්න නේද ශිෂ්‍ය මේ පහේ ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සේ සියලුම ළමයි 6ට එනවනේ ඒ වගේම 11 විභාගේ පාස් වුණා සියලුම ළමයි 12ට එනවා උසස් පෙළ කරන්න නේද එහෙම සුළු ප්‍රමාණයක් නැහැ කියලා හැබැයි මෙතනින් එළියට යන්නේ විශ්වවිද්‍යාලයට යන්නේ කොහොම සුළු ප්‍රමාණයක් ඉතින් එතෙන්ද අපි අරන් යන්න ඕන තමන්ගේ ළමයා ඉතින් ඒක නිසා මේ අරන් ආව වගේම මේ අවුරුදු දෙක ළමයා පිටිපස්සේ අනිවාර්යෙන් ඉන්න ඕන දෙවියන් පුතේ මෙන්න මේ ටිකත් හොඳට මතක තියාගන්න නේද මේ කාලේ තුළ තමන්ට නේද දුරකථනය කියන දේ තමන් අතර දැන් ලැබිලා තියෙනවා ඕන තරම් නිහසේ තියෙනවා තමන්ට ඔයාලගේ දෙමාපියෝ දන්නේ නැහැ ඔකෙන් වා ඕකෙන් ඔයාලා මොනවද කරන්න කියන්නේ දෙමාපියන්ට තමන්ට ඒ තාක්ෂණික දැනුම නැහැ නේද ඉතින් ඔයාලා දැනගන්න ඕන මේකෙන් නිවැරදි විදියට නේද නිවැරදි විදියට තමන් මේක භාවිතා කරන්න මේක අවභාවිතා කරන්නේ නැතුව නේද තමන්ට මේ ආරම්භ දීලා තියෙන්නේ නේද තමන්ට මේ කිසිසේ මේක ඕන ඕන දේවල් කරන්න නෙවෙයි පුතේ මේ අධ්‍යාපනය අපිට කරගන්න වෙන විදියක් ඉතින් ඒක නිසා තමයි මේක ආරම්භ දීලා තියෙන්නේ තමන් හරියට ඒ දේ භාවිතා කරලා තමන් ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙනවා නේද ඉතින් අර සමහර වෙලාවට අදත් මේ පොඩි පොඩි බාධා කිරීමුත් ආවා මේ තමයි මම හිතන්නේ ඔය කෙනෙක් දරුවෙක් වගේ තමයි මම හිතන්නේ ඔය එන්නේ නැත්තේ මම ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ ඉතින් එහෙම එහෙම බාධා කිරීම තියෙනවා හැබැයි එහෙම දිගටම කරන්නවොත් ඒ කට්ටිය අයින් කරලා දානවා ඉතින් අපි
නේද ඉතින් එක එක විවිධ නේද සමහර අයට ඉගෙන ගැනීම වුණ නෙවෙයි තියෙන්නේ වෙන වෙන උනවල් දෙපා ගහලා තියෙනවා ඒක නිසා තමන් තමන් කවුද කියන දේ හරියට තේරුම් අරගෙන තමන්ගේ අනාගතේ තමන් කොහෙද යන්න ඕන කියලා හිතාගෙන තව කෙනෙක්ගේ දේවල් නෙවෙයි තමන් කරන්නේ තව කෙනෙක් කියන දේවල් නෙවෙයි තමන් දැන් තේරුම් ගන්න තමන් පොඩි බබාලා නෙවෙයි ළමයි නේද දැන් අවුරුදු 18ක් 17ක් වෙනවා දැන් තමන් සමාජයට යන්න ඕන දැන් තව අවුරුදු 30ක් මේ තව අවුරුදු දෙකකින් යන්න ඕන ඒ නිසා සමාජය තුළ ජීවත් වෙන නම් වල යහපත් පුරවැසි විදිහෙන් නම් තමන් හරියට තමන්ගේ අධ්‍යාපනය හොඳට හදාගෙන ගිහින් ඕන දැන් බේනෝනේ අපේ රටට වෙලා තියෙන දේ නේද අපේ රටේ දැන් ওই දේශපාලන මේ මේ ටිකේම දැන් දකින්න දෙන්නේ නේද දැන් තමන් එයාලා කොහොමද තමන්ගේ ජීවිත පාලනය කරන හැටි කියන්නේ නේද මේ රටේ තියෙන දැන් ප්‍රශ්න හමුවේ එයාලගේ දැනුම භාවිත කරන හැටි අපිට හොඳට පේන ඉතින් ඒක නිසා එහෙම වෙලා තියෙනකොට අධ්‍යාපනය කියන දේ නැති නිසා ඉතින් ඒක නිසා හොඳට දුවේ තේරුම් ගන්න ඉගෙනීමක් නැති තැන අනාගතයක් කමන්නේ නැහැ හරි ආදාන ඒක නිසා වෙලේ දේවල් තේරුම් ගන්න තමන් අනාගතේ තමන් හරියාකාරයෙන් හොඳ පුරවැසියෙක් වෙන්න නම් මේ තමන්ගේ මේ ඉලක්කේ උසස් පෙළ කියන කඩේින් තමයි ජය ගන්න ඕන දුවේ නේද මෙතන ඉහාට තමයි යන්නේ මොකද ලංකාව තුන අනාගතේ ජීවත් වෙන නම් තමන්ගේ උපාධිය කියන සාලේ අනිවාර්ය වෙනවා නේද කවුරු මොනා කිව්වත් තමන් ඉගෙන ගැනීම කියන එක අනිවාර්ය වෙනවා තමන්ට තියෙන්න පුළුවන් නම් නේද ව්‍යාපාර ව්‍යවසායකයේ විදිහට නේද අලුත් කරු ව්‍යාපාර පටන් ගන්න යන්න පුළුවන් හැබැයි තමන් අධ්‍යාපනයත් එක්ක මේ දේවල් කරගෙන යනවා ඒ දේවල් නැතුව කරගෙන ගියොත් තමන්ට අර අනාගතේ කියන එක අස්තිරයි නේද ඒක නිසා හරි විදිහට මහන්සි වෙන දුවේ පුතේ බැරි කමක් නැහැ සිනු දෙනාට ඔබ දාර්ශ්‍ය වෙන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවා අපිට නේද 23ට ඇත්තටම සතුටු වෙනවා මේ වගේ හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා ඉතින් ඒ දක්ෂතාවය මේ අවුරුදු දෙක පුරාම මේ පුතේ අර යනවා අපි මේක අර ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි යන්නේ අවසන් වෙනකම් අර යනවා රයිට් එහෙනම් ළමයි මම දැන් අද දවසේ මම මූලික ගණිත ටියුට් එක සාකච්ඡා කරන්න බැරි වුණා මම ඒක ලබන සතියේ තන මුලින්ම සාකච්ඡා කරලා දානවා මේ මේ සතියේ කරන්න දේවලුත් එක්ක එතකොට මම තියාගෙන මෙන්න මේ ටික ටියුට්ස් ගන්න බැරි වෙච්ච අයට මේ හත් වෙනිදා ගන්න පුළුවන් මේ මාසෙට දාලා ටියුට් මේ පෞගිය මාසෙට දාලා ටියුට් එක සහ මේ මේ මාසෙට අදාළ ටියුට් එකක් මම ඒක හත් වෙනිදා අපි ඕපන් කරනවා කියලා තියෙනවා නේද එතකොට මම දානවා ඊට පස්සේ මේ මාසෙට අදාළ කියන්නේ මේ ජූනි මාසෙට අදාළ ටියුට් එක එයාල ගන්න. ඒතර මම එකක් පිට අවශ්‍ය නැහැ මේ මාසෙක ගන්න පුළුවන් ඒ අදාළ ආයතන වලින් මාතරේ ආසිටි සෙන්ටරකින් ගන්න පුළුවන්. එතකොට දමුල්ලේ සහජ ආයතනෙන් ගන්න පුළුවන් ඊයේ දේවල්. එතකොට මේ ඉතුරු ගණන් ටික ටියුට් එකේ. ඉතුරු ගණන් ටික එතකොට මම අර 6යි හැදුවේ. එදන තව රචනා ගණන් කීපෙකුයි බහුවර්ණ කීපයක්. රචනා ගණන් නැහැ මම හිතේ බහුවර්ණ තියෙන්නේ. බහුවර්ණ ටික ඔක්කොම හදලා තියන්නේ. මම බහුවර්ණ ටිකත් අග්ගාලා සාකච්ඡා කරලා උත්තර ටික හරි කියලා ඊට පස්සේ මම අලුත් කොටසට යනවා ලබන සතියේ. අපිට කතා කරන්න දී තල රූපවල වර්ගඵලය ගැන තමයි අලුත් කොටස කතා කරන්න දීන්නේ. ඉතින් ඒ දේවල් කතා කරන්න නම් මේ මේ අපි කතා කරපු දේවල් හොඳට ඔළුවේ තියෙන්න ඕන. හරි? ඉතින් අපි දරුවෝ මම හිතනවා මේ දේවල් මේ විදිහටම කියපු විදිහට වැඩි කර කරයි කියලා. ඉතින් දුවේ එහෙනම් අද දවසේ මම මේ වැඩ කටයුතු ටික මෙතනින් ඉවර කරන්න. ඔයාලා කියපු පිළිවෙලට එහෙනම් වැඩ ටික කරන්න තමයි මම ලොකු පීඩනයක් ගන්නෑ බොහොම හිමීට තමයි මේ කරගෙන යන්නේ. කාරාර හිතෙනවා නම් නේද? ස්ලෝ වැඩි කියලා. නේද? එහෙම ස්ලෝ මේ වේගයේ අඩුකමක් නැහැ ළමයි. ඕකද එහෙම අපිට ලොකු වේගකින් යන්න අවශ්‍යතාවයක් නැහැ. නේද? අපිට මේ අවශ්‍ය කරුණු ටික පියවරෙන් පියවර දැනගත්තා නම් හරි. නේද? බේසික් මේ හරියට පදනම හදාගන්න. පදනම හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය කාලේ වෙනකොට ස්පීඩ් යන්න පුළුවන් ටක් ගන්න. නේද? right ඒ විදිහට නම් වැඩ දික් කරමු. ආ ලබන සතිය තව එකක් තියෙනවා එතකොට මේ දැන් මම ගණන් විතරක් නම් මේ ටෙස්ට් පේපර් එකට දැම්මේ. ලබන සතිය නම් බලාපොරොත්තු වෙනවා මම විද්‍යාවක් ඔයාලා දන්න පොඩි පොඩි දේවල් වර්ග වලින් දැනුමේ මම අවශ්‍ය දේවල් ටික දාන්න. එතකොට ඒක නිසා විද්‍යාව පොදු පොඩ්ඩක් ළඟපාත තියාගෙන තියාගන්න අවශ්‍ය දේවල් පාඩම් කරලා තියන්න. මම අපේ අපිට අවශ්‍ය වෙන විද්‍යා දැනුම ඇසුරෙන් මම අපිට අවශ්‍ය ඔයාලා දන්න 11 හතර ඉගෙන ගන්න කරුණු දාලා මම අපේ පේපර් එකට ගණන් කීපයක් දාලා තියෙනවා. හරි. ඒක නිසා ඒ අඳුරනුත් යන්න පුළුවන්. රයිට්. එහෙනම් ළමයි අපි එහෙනම් අද දවසේ මේ පන්ති මැදින් ඉවර කරමු එහෙනම්. යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් අර මං කියපු පණිවිඩය දෙන්න නේද නැත්නම් මේ කට්ටිය අනාත වෙනවා මේ කාලය තුල මොකුත් කරගන්නේ නැතුව තමන්ගේ අනාගතේ නේද රයිට් එහෙනම් ඒ පණිවිඩය දෙන්න ඉතින් ක්ලාස් පටන් ගන්න තියෙන්නේ කියලා ඒ කට්ටියට පණිවිඩය දෙන්න. එතකොට මේක කඩ කාරණා සහභාගී වෙන්න බැරි වුණා නම් මම මේ වීඩියෝ ගෲප් එකට දාලා දෙනවා අපේ
මොකද මේ Telegram group එකට ඒ Telegram group එකකින් අදාළ AOC ගිහිල්ලා නැවත සැරයක් මේක ඕනම් බලලා පැරි වෙන තැන දිනේවා නැවත බලා ගන්න හරි එහෙනම් මේ විදිහට අද දවසේ මම මෙතනින් ඉවර කරනවා සුබ රාත්‍රියක් සිළු දිනාට ආයුබෝවන්